සුබ මධ්‍යන්නයක් වේවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ සෙම ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහත්මනි, ඒ වගේම සෙම ආයතනයේ මගින් උපදේශකත්වය ලබන සියලුම නිලධාරී මහතුරුන්ගේ නමස්කාරයි, මහත්මයන්ගේ නමස්කාරයි. ත්‍රිකුරාමලයේ දිස්ත්‍රික්කේ පුරා ගොවි ජනතාවගේ විම් මට්ටමේ උමනා වෙනුවෙන් පිළි සිටින සියලුම නිලධාරී මහත්ම මහත්මියනි, අපි ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය සම්බන්ධව අදහස් ප්‍රකාශ කරද්දී ක්ෂේත්‍ර දෙකක් අඳුර ගන්නවා. එකක් තමයි ඍජුවම ගොවියන් එක්ක කරන අපි කතාබහ. ගොවියන්ට මේ සම්බන්ධව දිරිගන්වන්න, දිරිමත් කරන්න රසායනික කෘෂිකර්මාන්තයේ අවුරුදු 60ක විතර කාල පරිච්ඡේදය තුළ ඌ අත්පත් කරගෙන තියෙන විනාශයන් මොනවද? මිනිසුන් විදිහට අපි අත්පත් කරගෙන තියෙන විනාශයන් මොනවද? ඒ වගේම අපේ පරිසර පද්ධතියට වෙලා තියෙන හානිය මොකද්ද? ඒකේ අද දවසේ අපිට දකින්න ලැබෙන දේවල් ටික මොකද්ද? මේ සම්බන්ධව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. හැබැයි ඔබත් සමග එහෙම සාකච්ඡා කරන්න අවශ්‍ය වෙලා නැහැ. අපි දන්නවා ඔබ ඉතාමත් හොඳින් මේ ඛේද වාචකයේ සම්බන්ධව අවබෝධ කරගෙන තියෙනවා. ඒක නිසාම තමයි ඔබ මේ කාරණයට අද මැදිහත් වෙන්නේ. ඉස්සෙල්ලා සභාපතිතුමා විසින් ඉතාමත් පැහැදිලිව අරමුණ මොකද්ද කියලා පැහැදිලි කිරීමේදී ප්‍රධාන අරමුණක් විදිහට අඳුරගත්ත අපි තිරසර සංවර්ධනයේ ඉලක්ක කරගෙන ඒ ඉලක්ක 17ක් හඹාගෙන යන මොහොතේදී ඒ ඉලක්ක 17ම ඍජුවම බෙදුණු ක්ෂේත්‍රයක් තමයි කෘෂිකර්මාන්තය. එවන කෘෂිකර්මාන්තය මේ ලංකාව තුළ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීමට ලාංකීය භූමියෙන් යම් ජවයක් ශක්තියක් සපයනවා නම් අපිට කෘෂිකර්මාන්තය අතහැරලා යන්න බෑ. එකපාරටම අපිට එනවා කාබනික කෘෂිකර්මාන්තය කියන වචනය. ඒක කාබනික කෘෂිකර්මාන්තයත් එක්ක බැඳුන ගමන් අපේ රටේ මනෝභාවයක් ඇදිලා තියෙනවා. මේක බොහෝම යල්පැන ගිය, ඒ වගේම කරන්න දුෂ්කර, ඒ සම්බන්ධව අධික මිලක් දරන්න සිද්ධ වෙන, හැබැයි එහෙම කළා සාර්ථක ප්‍රතිඵල කාර්යක්ෂමතාවයක් ලබා ගන්න බැරි දෙයක් විදියට. ඒක තමයි මේ ක්ෂේත්‍රය තුල තියෙන අපි මූණ දෙන බරපතලම අභියෝගය. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, කෘතිම රසායනික යොදව කරන කෘෂිකර්මාන්තයේදී අද දවසේ පවා ගොවියනුත් ඔබත් ඒ වගේම ඒ සම්බන්ධව පසුවස්සනු තාක්ෂණයත් මූණ දෙන අර්බුද ගණනාවක් තියෙනවා. හැබැයි ඒ අර්බුද ගණනාවටම කොහොමරි ගොවියනුත් පොරබදනවා, ඒ වගේම නිලධාරීන් විදිහට ඔබත් පොරබදනවා, ඒ අනිකුත් ආයතනත් පොරබදනවා, ඒවා ජයග්‍රහණය කරගන්න. සමහර දේවල් ජයග්‍රහණයක් පේන්නෙම නැහැ. පසුවස්සනු තාක්ෂණය සම්බන්ධව දේවල් නිර්මාණය වෙන්නෙම නැහැ. හැබැයි ඒ අතාරින්නේ ඒ සම්බන්ධව නිරතුරු අරගලයක් කරනවා. හැබැයි ගොවියගේ මනෝභාවයක් තියෙනවා, කොහොම කළත් හරියන්නේ නැහැ මේ වැඩේ, අපිට යහපතකුත් නැහැ, රටට යහපතකුත් නැහැ. ඒත් අතාරින්නෙත් නැහැ. මේිට වඩා බරපතල අභියෝගයක් තිබුණා 50 දශකයේ 60 දශකයේදී මේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය හඳුන්වා දෙන්න. පොහොර විදියට වෙන්න පුළුවන්, වල්නාශක විදියට වෙන්න පුළුවන්, වෙනත් දේවල් විදියට ඒ දේවල් ගොවියන්ට හඳුන්වා දෙද්දී මේ අභියෝගය මීට වඩා ප්‍රබලයි. එදා ගොවිය තරේම ප්‍රතික්ෂේප කළා. අනාගතේ සිදුවෙන්නේ මොකද්ද කියලා නෙමෙයි, ඔවුන්ට පොඩි ඥානයක් තිබුණා ඒ ද්‍රව්‍ය අතරගත්තට පස්සේ ඒක සම්බන්ධ වැටහීමක් තිබුණා. මේක නම් අපේ පරිසරයට හොඳෙත් නැහැ, අපේ සතා සිව්පාවට හොඳෙත් නැහැ, තමන්ගේ ඇඟට හොඳෙත් නැහැ කියලා අවබෝධ කරගැනීමේ පාරම්පරික ඥානයක් ඔයින්ට තිබුණා. ඒක නිසා කුෂිකර්මාන්තර අදාළ නිලධාරී මහතුරුන්ගේ ස්ථානට ගියාට පස්සේ ගොවිය පැහැදිලිව ප්‍රකාශ කළා, ඔය ජරාවල් නම් අපේ කුඹුරුවට දාන්නේ නැහැ. ඒ කියපු ගොවි ඉතාමත් වයෝ වෘද්ධ, නැත්තම් ඒ ගොවියන්ගේ දරුවද ගොවි බිමේ ඉන්න ඔවුන් මේ විදිහටම කියනවා. අපේ තාත්තා මේව දැම්මෙම නැහැ, ගොවි මේ මහතුරුන් ඇවිල්ලා හඳුන්වා දෙද්දිම මේක ප්‍රතික්ෂේප කළා කියලා. කොහොම හරි ගුවන්විදුලි සංස්ථාව වේලාවේ ප්‍රචාරක මාධ්‍යයක් විදිහට ප්‍රබල ලෙස රූපවාහිනි තිබුණ නැහැ. ඒ වගේම ඔබ වගේ නිලධාරීන් ගම්මට්ටමට ගිහිල්ලා මේක ප්‍රචලිත කරන්න අවුරුදු 15ක් ගතයි කියලා විශ්වාස කරනවා. 50 දශකයේදී කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය දාලා ඉවර වෙලා අස්වැන්නු වැඩි කරගන්න පුළුවන් කියන විශ්වාසය ගොවියන්ට ඇති කරගන්න බැරි වුණා. 60 දශකයේ යම් පමණකට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. 72 73 වෙනකොට තමයි ආණ්ඩුවට පුළුවන්කම ලැබුණේ ඒ තමන්ගේ ප්‍රචාරක මාධ්‍යයන් සියලු දේවල් පාවිච්චි කරලා, තමන්ගේ නිලධාරී යාන්ත්‍රණයන් පාවිච්චි කරලා වාණිජ වැඩක් විදියට අපේ රට තුල මේක බස්සන්න පුළුවන් වුණේ 72 73 වෙනකොට. එහෙමනම් අවුරුදු 15කට වැඩි ගියා. ලේසි වැඩක්ද මේ? පෙඩි පෙඩි තියෙනවා.
දැම්ම ගමම ගහ සස්ත්‍රීක වෙනවා අස්වැන්න වැඩි වෙනවායි කියලා පෙන්නෙද්දී ඒක ස්ථාවර කරන්න ස්ථාපිත කරන්න නිලධාරීන්ට රජයේ ප්‍රචාරක මාධ්‍ය වලටත් අවුරුදු 15කට ආසන්න කාල පරිච්ඡේදයක් කියලා. ඊට පස්සේ තියෙනවා කාල පරිච්ඡේදයක් ඒක අපිට කියනවා ස්වර්ණමය කාල පරිච්ඡේදය කියලා රසායනික පොහොරවල 75 සිට 85 වෙනකම්. ඒ කාල පරිච්ඡේදය අස්වැන්න වැඩි වෙන්න පටන් ගත්තා ප්‍රතිඵල දෙලා ගන්න පටන් ගත්තා. ඒකින්ද අපි කියන එක ස්වර්ණමය යුගයක් කියලා රසායනික පොහොර භාවිතා කිරීමේ. හැබැයි ක්‍රමානුකූලව දැන් නැවත සැරයක් ඒකේ වැහැරණ අවදී දැවිදිලා තියෙනවා. මම මේ පැහැදිලි කරලා දුන්නේ දෙයක් සමාජයක තහවුරු කිරීමට ස්ථාපිත කිරීම සඳහා මොන තරම් වෙහෙසක් දරන්න ඕනද කියලා. ඒක රසායනික කාබනික කියලා වෙනසකුත් නැහැ. ඒ වගේ පරිසර හිතකාමී පරිසර අහිතකර දෙයක්වත් නැහැ. යම් දෙයක් තහවුරු කරගන්න යම් කාල පරිච්ඡේදයක් ශික්ෂණයකින් ඒ වගේම විනයකින් දැවැන්ත කැපකිරීමකින් මැදිහත් වෙන මිනිස්සු ටිකක් අවශ්‍ය වෙනවා. එහෙම මිනිස්සු නැතුව දෙයක් සනාථ කරගන්න බෑ තහවුරු කරගන්න බෑ. ඒතර අපි විශ්වාස කරනවා ත්‍රිකුණා මලේ දිස්ත්‍රික්කයේ තුල මේ කාර්යාවලිය කරන්න ඔබ තමයි වඩාත්ම සුදුසු විදියට. එහෙමනම් පුහුණු කරුවෙක් විදියට ඊටත් එහාට ගියොත් එහෙම කාබනික කුෂ්කර්මාන්තයේ මඟ පෙන්වන්නෙක් විදියට ඔබ සපුරාගත යුතු කොන්දේසි ගන්නවක් තියෙනවා. ඒක ඉතාමත්ද? පළවෙනි දේ තමයි මේ කියන කාරණේ සම්බන්ධව ඔබට දිගිරියාවක් නැතුව ශක්තිමත් විශ්වාසයක් පැවතිය යුතුයි. මේක මේ දේ කරන්න පුළුවන් කර හැකි ඒ සම්බන්ධව ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ අනිත් අයට නායකත්වය දෙන්න නම්. අපි කියන්නේ මඩේ හිටවපු ඉන්නක් අත ගහලා ඉවරලා කවුරුවත් නැගිටින්න හදන්නේ නැහැනේ. ස්ථිරව දන්නවා මේක වැටෙනවා කියලා. ඉන්න ගහලා තියෙන්නේ මඩේ නම් කවුරු හරි මේ මඩේ හිටවපු ඉන්න ගහගෙන නැගිටින්න හදන්නේ නැහැ. නැගිටොත් එයත් වැටෙනවා. අපි ළඟ පොඩි දෙගිඩියාවක් තිබුණොත් මේ සම්බන්ධව. අපි ළඟ කුකුසක් තිබුණොත් විචිකිච්ඡාවක් තිබුණොත් අපිට කලින් ගොවිය දකිනවා මේගොල්ලන්ටවත් මේක විශ්වාස නැහැ කියලා. එහෙමනම් එක කිව්ව පළියට අපි ශක්තිමත් වුණ පළියටම ඒ වෙලේ අපිට ලඟා කරගන්න බෑ විශ්වාසය කියන්නේ. විශ්වාසය දරගන්න නම් එකක් තමයි අපි ළඟ තියෙන්න ඕනේ ප්‍රගුණ කරපු ශිල්පියක් අපි ළඟ තියෙන්න ඕනේ. විද්‍යානුකූලව පැහැදිලි කළ හැකි ප්‍රගුණ කරපු ශිල්පයක් අපි සතුව තියෙන්න ඕනේ. ඒ ශිල්පයට අදාළව දාර්ශනික පදනමක් තියෙනවා. මෙන්න මේක මම විශ්වාස කරන්නේ මෙන්න මේ දාර්ශනික පදනම නිසා. මේ විශ්වාස කිරීමට අවශ්‍ය ප්‍රගුණ කරපු ශිල්පයක් අපි ළඟ තියෙනවා. ඊළඟ කාරණේ තමයි වැදගත්ම කාරණය. ඒ ශිල්පය සහ ප්‍රගුණ කිරීම තිබුණත් භාවිතාව තුල තමන් හරියට ඒ සම්බන්ධව ඉන්නවද නැද්ද කියලා. චෙක් කරගන්න ඕනේ තමන් විසින්. අපි මේ භාවිතාව තුලද ඉන්නේ කියලා. කෘත්‍රිම රසායනික පොහොර භාවිතාව කරලා ගොවිතැන් කරනවායි කියන කාරණේ අද ගොවියන්ට ඒ සම්බන්ධ උපදේශයක් කිල්ලුවොත් ඒ උපදේශය දෙන්න සිද්ධ වෙන්නේ ඔබටමයි. මේකේ පරස්පර විරුද්ධතාවය මම කියන්නේ. වෙන කෙනෙක් නැහැනේ. ගම්මට්ටමේදී ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඒ සම්බන්ධ උපදේශයක් කිල්ලුවොත් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අනිත් පැත්තේ කාබනික කුෂර්මාන්තයට ඇත්ත විශ්වාසය සහිතව මැදිහත් වෙලා මේ අපේ සමාජයේ මේකට ගිනියන්න අවශ්‍ය ශක්ති ධෛර්ය ලබා ගන්නත් ඕනේ. මෙන්න මෙතෙන්දි තමයි පොඩි අමාරුවක් වැටෙන්නේ. අපි උත්තරේ දෙන්නේ කොහොමද කියන්නේ? හරියට ලියා ගන්න කොහොමද කියන්නේ? ඒක නිසා මේ සම්බන්ධව අපි වඩ වඩාත් කතා කරනවා වගේම ප්‍රායෝගික භාවිතාව හරියම අවශ්‍යයි දේශනයකට වැඩිය. ඒක නිසා තමයි ඉස්සල මේ වැඩමුළුවක ස්වරූපයෙන් ඔබගේ අදහස් එහෙම ක්‍රියාකාරකමක් විදිහට කරන්නේ. මේක ගොවි බිමේදීත් ගොවියත් එක්ක එකතු වෙලා මෙවැනි ක්‍රියාකාරකම් අවශ්‍ය වෙනවා. වල් පැලෑටි ටික එකතු කරන්න කියලා වෙනම ගිහිල්ලා බලලා ෆොටෝ එකක් අරගෙන සමහරට වේලල සුරක්ෂිත කරගන්න පුළුවන් නම් අර ප්‍රේමරත්න මහත්තයා මට වඩා හොඳට ඒක දන්නවා. එතකොට තමන් ළඟ වල් පැලැටි ගොනුවක් තියෙන්න ඕනේ. ඔහු කියන පළියට මේක වල් පැලැටියක් කියලා අපි පිළිගන්න ඕනේ නැහැ. ඒක අපිට යහපත් ශාකයක්ද? ඒක ඇත්තටම සැබෑ වල් පැලැටිද කියලා හඳුර ගන්න ඕනේ. මෙන්න මෙහෙම ක්‍රියාකාරකම් ටිකක් අපිට කරන්න සිද්ධ වෙයි අපේ ගොවි බිමේදී. ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි අර දාර්ශනික පදනමෙන් මේක විග්‍රහ කරගත්තා. දැන් අපි බලමු මේ කියන ජෛවවිද්‍යාත්මක කුෂ්කර්මාන්තය අර කාබනික කුෂ්කර්මාන්තය කියන දේට වඩා එහාට ගිහිල්ලා නවීන තාක්ෂණයත් බද්ධ කරගෙන යම් පිම්මක් අපේ රට තුල ඉස්සරහට යන්න පුළුවන් හැකියාවත්පත් කරගෙන තියෙනවද මේ මොහොතේ අපි ඒ සම්බන්ධව මැදිහත් වෙන්නේ කොහොමද කියන්නේ. මෙතෙන්දී ජෛව විද්‍යාත්මක කුෂ්කර්මාන්තය අපි ආරම්භ කරනකොටම අපිට අමතක නොකළ යුතු කරුණක් තමයි මේ ජෛව විද්‍යාත්මක කුෂ්කර්මාන්තය නැත්තම් තිරසර සංවර්ධනය සම්බන්ධව අවුරුදු ගානකට පෙර අපේ මුතුන් මිත්තන්ට අවබෝධයක් තිබුණා.
තමන් භාවිතා කරන ඕනම දෙයක් තමන්ගේ ඕනම ක්‍රියාකාරකමක් ඒ සමාජය තුළ තියෙන දේවල් ඊළඟ පරම්පරාවට ඉතුරු කළ යුතුයි කියන අවබෝධය. පරිසරය. තිරසර සංවර්ධනය කියන එකේ පොඩි නිර්වචනයක් තමයි අපි මොනවර්ධයක් කරනවා නම් ක්‍රියාකාරකමක් එහෙම නැත්නම් මොනවර්ධයක් ලබා ගන්නවා නම් ඊළඟ සමාජයට ඊළඟ පරම්පරාවට අපි ඉතුරු කරලා දේදී අපි කරන්නේ ලබා ගන්න. එහෙමනම් අපි ළඟ තියෙන පොඩි පදනමක් තමයි මෙන්න මේ දේ. අපි කරන සෑම ක්‍රියාවලියක් තුළම ඊළඟ සමාජයට ඊළඟ පරම්පරාවට භුක්ති විඳින්න දෙයක් අපි ඉතුරු කරන්නේ කොහොමද? එහෙමනම් මේක යම් ජනනය වෙන දෙයක් වෙන්න බෑ. ෂේ වෙන දෙයක් බවට පත් වෙන්න බෑ. දවසෙන් දවස දෙයක් ඉවරලා ඉවරලා යනවා නම් ඒ දේ ඊළඟ පරම්පරාවකට ඉතුරු වෙන්නේ නැහැ. අනාගතය සම්බන්ධ වෙන කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් එතනම පොඩි මූලයක් හොයා ගන්න පුළුවන්. මේක යම් ජනනය වෙමින් පවතින ද්‍රව්‍යයක් බවට පත් වෙන්න ඕනේ. මෙන්න මේ ජනනය ගැන තමයි අපි කතා කරන්නේ ජෛව විද්‍යාත්මක කුෂර්මාන්තය. එහෙමනම් අපිට මේක සුවිශේෂී වැදගත්කමක් තියෙනවා ශාකසා සත්තුන් සම්බන්ධව. අපේ අස්වැන්නට ඉතාමත් බරපතල මෙහෙවරක් බරපතල උදව්වක් ගන්න සිද්ධ වෙනවා ශාකසා සතුන් සම්බන්ධව වැදගත්. දැන් අපි බලමු මේ ජෛව විද්‍යාත්මක කුෂර්මාන්තයේදී කාබනික ද්‍රව්‍ය විදියට පෝෂ්‍ය පදාර්ථයක් විදියට අපි සලකන්නේ මොනවද කියලා. ඔබ සමග සාකච්ඡා කරලම කියොත් හොඳයි. මොනවද මේ කාබනික ද්‍රව්‍ය කියලා අපි කියන්නේ? මෙතන එවැත්ත විද්‍යාව යම් කොටසක් දන්නවා අපි විද්‍යාව ගැන ගන්නකොට උගන්වන්නේ කාබනික රසායන විද්‍යාව කියලා. ඒකත් එක්ක පොඩි පරස්පරයක් තියෙනව නේද? ඕගනික් කෙමිස්ට්‍රි කියලා අපි ඉගෙන ගන්නවනේ. ඒකත් එක්ක පොඩි ගැටලුවක් තියෙනව නේද මේ කියන කාරණේ? නෑ, ඇත්තෙම ගැටලුවක් නෑ. හේතුව තමයි කාබනික ද්‍රව්‍යයක අන්තර්ගත ප්‍රධානම දේ තමයි කාබන් දාමයක් සහිත වීම. රසායන විද්‍යාව කාබන් දාමයක් කියනකොට රසායන විද්‍යාවේ තියෙන කාබන් දාමය තමයි. ඒක දැනට තියෙන්නේ පොළොව යට තියෙන කණිජ තෙල් වල. එහෙම නැත්නම් පොළොවෙන් උඩට ගත්තට පස්සේ ඒකේ තියෙන කණිජ සම්පත් වල කාබන් දාමයක් පවතිනවා. ඒ කාබන් දාමයේ පවතින ඔබට පොඩ්ඩක් මේක දැනුවත් වෙන්න ඕනේ. කාබන් අණුවක් වටේ හයිඩ්‍රජන් අණු 4ක් බැඳෙන්න පුළුවන්. එතකොට එක කාබන් කෙටිම කාබන් දාමයේ මේක. කාබන් අණුවක් වටේ හයිඩ්‍රජන් අණු 4ක් බැඳීම. කාබන් අණු දෙකක් සම්බන්ධව තේ දාමයට අටක් බැඳෙන්නේ නැහැ. දෙකක් අඩු වෙලා ඉවරලා ඒකේ තියෙන්නේ හයයි. මේ වගේ දිග කාබන් දාමයක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ නම් වලින් අපිට හඳුන්වනවා මීතේන්, ඊතේන්, ප්‍රොපේන්, බියුටේන් එක එක කාබන් ප්‍රමාණය අනුව. මෙන්න මේ කාබන් දාමයක් සහිත හයිඩ්‍රජන් සම්බන්ධ වෙච්ච ඒ කාබන් දාමයට නයිට්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්, ෆොස්ෆරස් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. පොටෑසියම් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්, මයික්‍රෝ න්‍යූට්‍රිෂනල් විදියට මැග්නීසියම්, කැල්සියම් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. දැන් ඔබට පොඩ්ඩක් පැහැදිලි වෙනවා ඇති මේක මේ කතා කරද්දී මේ නිකම්ම නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් කියන වගේ නෙමෙයි. කාබන් දාමයක් ඇතුලේ හයිඩ්‍රජන් අණුවක් ඉවත් වීමෙන් ඒකට නයිට්‍රජන් කොච්චර සම්බන්ධ වෙලා තියෙනවද, ඒ වගේම පොටෑසියම් සම්බන්ධ වෙලා තියෙනවද, ෆොස්ෆරස් සම්බන්ධ වෙලා තියෙනවද, මැග්නීසියම්, කැල්සියම් සම්බන්ධ වෙලා තියෙනවද? තර මේකට තමයි කාබනික ඕගනික ඕගනික කැල්ලෙන්නේ මෙතන රසායන විද්‍යාව. දැන් මේ මිස් කිව්ව විදිහට අපි කිව්වා ශාකහා සත්ව කොටස් දිරාපත් වෙලා තමයි මේ වැඩේ වෙන්නේ කියලා. එතකොට එහෙම වෙන්න පුළුවන්. පොළොව යට තියෙන තෙල් හැදලා තියෙන මීතේන්, ඊතේන්, පෙට්‍රල් එහෙම නැත්නම් භූමි තෙල් එහෙම ඒ වගේ දේවල් හැදලා තියෙන්නේ ඔය පොළොව යට තියෙන කාබන් හයිඩ්‍රජන් එකතු වෙච්ච සංයෝග. එතකොට ඒ විදිහට දිරාපත් වීම සම්බන්ධව අපිට අදහසක් තියෙනවා. එහෙමනම් යම් ශාක කොටසක් දිරාපත් වෙලා ඒකේ තියෙන පොතු වෙන්න පුළුවන්, මුල් වෙන්න පුළුවන්, මල් එහෙම නැත්නම් කඳ පොළොවට වැටිලා තවත් ශාකයකට උරා ගන්න පුළුවන් විදිහට දිරාපත් වෙන්න කොච්චර කාලයයි සාමාන්‍ය කියන්නේ? යම් ශාක කොටසක් පොළොවට වැටිලා දිරාපත් වෙලා තවත් ගහකට උරා ගන්න යන කාලය කොච්චරද? ඒක විවිධ ශාකයන් අනුව විවිධ දේශගුණක தত্ত্বය අනුව ඒ ප්‍රදේශයේ ඉන්න සුද්‍ර ජීවි ඝනත්වය අනුව ඒක විවිධ වෙනවා. දැන් ටර්පන්ටයින් ගහක් වගේ දිරන්න උඩහක් කාලයක් යනවා. ඒකේ තියෙන අර කේදි සහිත පත්‍ර දිරන්න ඊටත් වඩා කාලයක් යනවා.
ඒ ශාකයේ තියෙන ස්පීඩ් ගතිය හින්දා ලේසියෙන් ඒක ජීර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම ඔය ගිරසීලිය වගේ ශාකයක් සුමාන දෙකෙන් තුනෙන් දිරව ගන්න පුළුවන් අපිට. මාංශල ශාකයක් ඊට වඩා ඉක්මනින් දිරා ගන්න පුළුවන්. පොඩ්ඩක් සෙලියුලෝස් වැඩි, කෙඳි වැඩි ශාකයක් දිරන්න හුඟක් කල් යන්න පුළුවන්. ඒක නිසා අපිට අපේ කුෂිකර්මාන්තයේදී ස්වභාවිකව ගහක කොටස ජීර්ණ වෙලා තවත් ශාකයක පෝෂ්‍ය පදාර්ථයක් බවට පත් වෙන්න නිශ්චිත කාල පරිච්ඡේදයක් කියන්න බෑ. එහෙමනම් ඔන්න අපි ඉස්සරහ තියෙන ප්‍රධාන අභියෝගය. අපි කාබනික ද්‍රව්‍ය හොයාගෙන හොයාගෙන එනවා, ශාකයට දානවා, ඒක ජීර්ණ වෙලාද නැද්ද කියන එක සම්බන්ධ අවබෝධයක් අපිට ගන්න බෑ. යූරියා දැම්මොත්, එහෙම නැත්නම් ෆොස්ෆරස් සදාකු මොනවාර සංයෝගයක් දැම්මොත් ඒකේ යූරියා ප්‍රමාණය ගහට උරා ගන්න පුළුවන් කියලා තහවුරුවක් අපිට තියෙනවා. ඒක හරියටම නයිට්‍රජන් ප්‍රභවයේ තියෙනවා. නයිට්‍රජන් උරා ගන්නවා කියලා අපි දන්නවා. නයිට්‍රේට් විදියට හරි නයිට්‍රයිට් විදියට ඒ සම්බන්ධ පොඩි ආන්තරණයක් තියෙනවා. ඒක මුලින්ම මේක උරා ගන්න. හැබැයි කාබනික ද්‍රව්‍ය සම්බන්ධව අපිට තියෙන තක්සේරුව තමයි ඒක උරා ගැනීමට සුසු ආකාරයට ජීර්ණ වෙලාද නැද්ද? ඒ අදාළ කාලය ගත වෙලාද නැද්ද? ඒක එහෙම ජීර්ණ වෙන්න පුළුවන් ද්‍රව්‍යයක්. මේ අභියෝගය අපිට මුහුණ දෙන්න. එතන මෙන්න මෙහෙම ටිකක් අපි කල්පනා කරන්න ඕනේ. සෑම විටම අපි පෝෂ්‍ය පදාර්ථයක් විදිහට කාබනික ද්‍රව්‍ය යෙදූ පමණින්ම මේ මුල ළඟ මේක උරා ගන්න පුළුවන් හැකියාවක් පත් වෙලාද නැද්ද කියලා. මේට අවුරුදු 15කට විතර කලින් අපි මේ කාබනික කුෂ්කර්මාන්තයේ පරීක්ෂණ කරන්න ආරම්භ කරන අවදීදී අපි අනුරාධපුරය, නැදවච්චිය, ගලින්බිඳුනුවේවත් අර පදවි ශ්‍රීපුර පැතිරටත් ගියා. ඒගොල්ලෝ විශාල ප්‍රමාණයක කාබනික කුෂ්කර්මාන්තය කියලා කුකුල් පොහොර, ගොම පොහොර ගහලා තමන්ගේ කුඹුරට දානවා. සමහර විට කිලෝ 80 90 දානවා, ටොන් 3 4ක් දානවා. එහෙම දැම්මත් ඊළඟ කන්නේදී මේ විදිහට අස්වැන්න වැඩි වෙන්නේ නැහැ උන්ගේ. අපි බැලුවා ඇයි මේ කුකුල් පොහොර වල තියෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය, නයිට්‍රජන් ප්‍රමාණය. ඇයි මේ ගහට උරා ගන්න බැරි? මොන තව මේ බාධකයක් තව අභියෝගයක් අපි කියන්නේ. ඒක අපි දැක්ක කාරණේ තමයි කුකුල් පොහොර වල තියෙන නැත්නම් ඒ කුකුල් පාම් වලින් ගන්න පොහොර වල තියෙන ඇන්ටිබයොටික් ප්‍රතිජීවක ඖෂධ බාධා කරනවා. පොළවේදී මේක තවදුරටත් ජීර්ණ වෙලා ශාකයට උරා ගන්න බැරි වෙනවා. එහෙනම් තව කොන්දේසි තමයි විස රසායනික ද්‍රව්‍ය, එහෙම නැත්නම් ඖෂධ වර්ග වෙනත් රසායනික සංයුතීන් මේ කාබනික ද්‍රව්‍ය වලට මිශ්‍ර වෙලා තිබුණොත් ස්වභාවිකව ජීර්ණ වෙන්න ඉතාමත් බරපතල අභියෝගයක්. ඒක අනුවත් මේ කාලේ අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා එහෙමනම් අපිට කාබනික ද්‍රව්‍යයක් එදූ පමණින්ම උරා ගන්න බැරි වෙන කාරණා ටිකක් තියෙන්න පුළුවන්. ඒක 1 2 3 කියලා අපි පෙළගස්ස ගන්නත් ඕනකම තියෙනවා. එහෙමනම් ශාකයක කොටසක් තවත් ශාකයක පෝෂ්‍ය පදාර්ථයක් බවට පත් වෙන නම් ඒක ජීර්ණ වේ යුතුයි කියලා අපිට අවබෝධයක් තියෙනවා. මේකට සමහර විට මාස 2 3 යන්න පුළුවන්, සමහර විට අවුරුදු 35 40 යන්න පුළුවන්. සිංහරාජ වනාන්තරය ඇතුලේ තියෙනවා තවත් ශාකයක් අවුරුදු 300 ගාණක් ගෙවිලා තවත් දිරලා ඉවර වෙලා නැහැ. බෙන්ද පාසි ඇදිලා තියෙනවා, ඒකේ හතු ඇවිල්ලා තියෙනවා. හැබැයි ගහේ කඳ දිරලා ඉවර වෙන්නේ නැහැ. එහෙමනම් මේ ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය පදනම් කරගෙන පමණක් වාණිජ කුෂ්කර්මාන්තයට ගොවිය ප්‍රවිෂ්ඨ වෙනවා නම් ඒක ගැටළු ශාසියක් පැනනවා. හැබැයි අපිට ස්වභාව ධර්මයෙන්ම තවද ආයාදයක් දීලා තියෙනවා. පැය 24න් මේ ශාක කොටස් ජීර්ණ වෙන ස්වභාවික ක්‍රමවේදයක්. මොකක්ද ඒ ක්‍රමවේදය? අවුරුදු 2 3 යන වැඩේ පැය 24න් අපිට කරගන්නත් පුළුවන්. සතෙකුගේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වෙලා ශාකයේ කොටස සතාගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් සිදුවන ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය හරහා පැය 24ක් ඇතුළත අපිට එළියට එනවා ජීර්ණ වූ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය. මේක නිසා තමයි ශාක ලෝකයේ ශාක බිහි වෙනකොටම අනිත් පැත්තෙන් සත්ව ලෝකයේ සතුන් බිහි වෙන්න පටන් ගන්න. මේ දෙක එකට ලොකු අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. එක පැත්තකින් සතාගේ ආහාර ජීර්ණ පද්ධතිය වගේම තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය අපද්‍රව්‍ය කලපනාකරන පද්ධතියක් විදිහට පාවිච්චි වෙනවා. ශාක කොටසක් කරගෙන මේක ඇතුළේ කලපනාකරණය කරලා පෝෂ්‍ය පදාර්ථ සහිතව ජීර්ණ වුණු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලැබෙනවා. එහෙමනම් මේ කාබනික කුෂ්කර්මාන්තය ගැන අපි විශ්වාස කරනකොට අපි සත්ව ජීර්ණ ක්‍රියාවලිය සහ ස්වභාවික ශාක ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධව අපි ළඟ ඉතාමත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ශාක ද්‍රව්‍ය පොළොට ඇටල ජීර්ණ වෙන්නේ කොහොමද? ඒ වගේම සතාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ ජීර්ණ වෙන්නේ කොහොමද? දැන් අපි බලමු මේ ජීර්ණ ක්‍රියාවලිය
වේගවත් කර ගැනීම හෝ අපිට ඕන විදිහට හසුරුවා ගැනීම සම්බන්ධව මිනිසා අත්පත් කරගෙන තියෙන දැනුම මොනවද? මේ වැඩේ අපි හරියට කරගන්න එපා කල්පනා කරන්නේ. අපි ඉස්සරහ තියෙන ලොකුම දේ තමයි මේ කාබනික ද්‍රව්‍ය හරියට ජීර්ණය කරන්න ඕනේ. යූරියා කර්මාන්තශාලාවේ නයිට්‍රජන් අරගෙන යූරියා බෝල හදලා ඒකට කාබන් නයිට්‍රජන් එකතු කරලා හදනවා වගේම අපිටත් තියෙනවා වැඩක් හරියට කාබනික ද්‍රව්‍ය ජීර්ණය කරලා පෝෂ්‍ය පදාර්ථ ටික ගහට කවන වැඩේ. මේ වැඩේ කරද්දී අපි අවබෝධයක් තියෙන්න ඕනේ මේ ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධ. දැන් අපි යමු අයිමත් ඉතිහාසයට. පොළව සූර්යාගෙන් වෙන් වෙලා ඒ තියෙන ක්‍රියාවලිය සම්බන්ධ පොඩි අවබෝධයක් ඇති. හැබැයි මූලික අවස්ථාවේදීම පොළව මතු පිට කිසිම ජීවියෙක් හිටියේ නැහැ. ජීවීන්ට අහිතකර තත්ත්වයක් තමයි ජෛව ගෝලය තුර තිබුණේ, ඒ වගේම වායු ගෝලය තුර තිබුණේ. වායු ගෝලයේ ඔක්සිජන් තිබුණෙත් නැහැ, කාබන් ඩයොක්සයිඩ් තිබුණෙත් නැහැ. මීතෙන්, ඊතෙන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ විෂ වායු වර්ග තමයි වායු ගෝලයේ තිබුණේ. පොළව මතු පිට තිබුණේ අර ලාවා වගේ ලොකු කබොල්ලක්. මහා ගිනි ගෝලයක් නිමිලා ඒක මත තද කට්ටක් ඇදලා තිබුණා. එහෙනම් පොළව මතු පිටයි වායු ගෝලයයි දෙකම ජීවීන්ට සුසු පරිසරයක් නෙමෙයි තිබුණේ. එතකොට මේ සුදුසු නොවන පරිසරේ ක්‍රමානුකූලව සුසු පරිසරයක් බවට පත් වෙන්න බලපෑපු සාධක එකක් තමයි පාර්ශ්වික තත්ත්වය. ක්‍රමානුකූලව පොළව සිසිල් වීම, ඒ සිසිල් වීමත් එක්කම පොළව මතු පිට සිදුවන රසායනික ක්‍රියාවලිය, ඒ රසායනික ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය තමයි ජීවීන් බිහිවීම. පොළව මතු පිට තිබුණ සිලිකන්, ෆොස්ෆරස්, පොටෑසියම්, ඒ වගේම කැල්සියම් මෙවැනි ඛනිජ වර්ග, ඒ වගේම ලෝහ වර්ග, මේ සියලු දේවල් පරිසරයේ තියෙන වර්ෂාව සූර්යාලෝකයේත් එක්ක ප්‍රතික්‍රියා කරමින් ඒ නයිට්‍රජන් සංඝටකයේත් එක්ක එකට බැඳිමින් කටයුතු කිරීම නිසා පොළව මතු පිට ඇමයිනෝ අම්ලය කියන රසායනික ද්‍රව්‍ය නිර්මාණය වෙනවා. මේ රසායනික ද්‍රව්‍යයේ ජනනය වෙන ආකාරයට එක ඇමයිනෝ අම්ල අණුවකින් තව එකක් හදන්න පුළුවන් විදිහට රසායනිකව දියුණු වෙන ක්‍රියාවලියේදී ජීවී තත්ත්වයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ ජීවී තත්ත්වය ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ ජීවී අණුවක් ඉතාමත් දුෂ්කර පරිසර තත්ත්වයන් ගැන තමයි තියෙන කබුල්ලක් වගේ වායු ගෝලයේ තියෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඒ වගේම මීතේන්, ඊළඟ ඇමෝනියා, මේ වගේ විෂ වායු වර්ග වායු ගෝලයේ තියෙන. දැන් කොහොමද මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට මේ තියෙන නයිට්‍රජන් එකතු වෙලා ඊළඟ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් එකතු වෙලා මේ වගේ රසායනික සූත්‍රයක් ඇදෙනවා. මේක රසායනික ද්‍රව්‍යයක් කියවට වැරදි නෑ. මේක ජීවී තත්ත්වයේ ඉතාමත් ලපට විදියට තියෙන. මේ ජීවී තත්ත්වය තුළ තියෙන මේ පරිසරය තුළ ඉතාමත් කටුක තත්ත්වයන් නිසා මේක ඇතුළේ තියෙන සාන්ද්‍රණයයි මේ එළියේ තියෙන සාන්ද්‍රණයයි වෙනස නිසා මේක ඇතුළේ දේවල් එළියට යනවා, එළියේ දේවල් ඇතුළට එනවා. ඉතින් මෙන්න මේක අවට මේකට සුදුසු පරිසරයක් නිර්මාණය වෙන්න මෙන්න මේ විසරණ ක්‍රියාවලිය. මේ පළවෙනි ජීවි ක්‍රියාවලිය තුළින් තමයි මේක තනුක වීම හෝ සාන්ද්‍රණ වීම තුලණය වෙන්න පටන් ගන්න. ඔබලන් තේරෙන්නේ නැති මේ අත්දැකීමත් එක්කම තියෙන දේවල් ඕනෑම පරිසර පද්ධතියක ජීවි ක්‍රියාවලිය සිද්ධ වෙනකොට නිරතුරුවම මේක තුලණය වෙනවා. මේ ජීවි අවශ්‍යතාවයේ පතම පතරම්ම කියලා හිතන්න එපා. මේ සාන්ද්‍රණයේ තියෙන වෙනස්කම නිසා දෙවෙනි අදීර විදියට මේ ජීවි අවශ්‍යතාවයේ පුතරම් ප්‍රබල වෙනවද කියලා අහුවොත් මෙන්න මෙතන ජීර්ණ වෙන්න පටන් ගන්නවා. ජීර්ණ වෙලා මේක ජලය රැඳෙන්න පටන් ගන්නවා. එතකොට මේ ජීවි ක්‍රියාකාරී ඊළඟ පටන් ගන්න මේ ද්‍රවයේ තුල. එහෙමනම් මේකට වැටෙන ඕනම රසායනික ද්‍රව්‍යයක්, එහෙම නැත්නම් වායු ගෝලයේ තියෙන රසායනික මේ සංයුතියෙන් ක්‍රමානුකූලව ජීර්ණය කරලා ඔක්සිජන් නිර්මාණය කරන්නත්, කාබන් ඩයොක්සයිඩ් නිර්මාණය කරන්නත් මෙන්න මේ සුත්‍ර ජීවීන්ට හැකියාව ලැබෙනවා. එක පැත්තකින් අපිට සුත්‍ර ජීවීන්ගෙන් මේ වැඩේ කරගන්න පුළුවන්කම එක පැත්තකින් අපිට ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ සුත්‍ර ජීවීලු මේ විදිහට ඔන්න ඉස්සල්ලා රසායනික ද්‍රව්‍ය සුත්‍ර ජීවී ක්‍රියාවලියට පරිණාමය වීමේ ප්‍රතිඵලය වගේ සුත්‍ර ජීවී ක්‍රියාවලියත් ක්‍රමානුකූලව සංවර්ධනය. මේ සුත්‍ර ජීවීන් එකට එකතු වෙලා මේව වැඩක් වගේ හැදෙනවා. එතකොට අපි කියනවා බහුසෛලික ජීවීන් කියලා. හැබැයි මේ බහුසෛලික ජීවියෙක් ඇතුළේ සෑම තැනම එක සුත්‍ර ක්‍රියාවලියක් තියෙනවා. මේකට කියනවා අපි කැඩුම් පණුවක් කියලා. දැන් මේ කැඩුම් පණුව නිර්මාණය වෙන්නේ තනි තනි සෛල ගණනාවක් එකට වැඩ කරන පිළිරක් සැකසීම. ඉස්සෙල්ලාම තනි සෛලයක් ඊළඟට සෛල ගණනාවක් එකට.
ඊළඟ මේ සයිඩ් වලට එක එක දේවල් ඇවිල්ලා පොඩි පොඩි දීවිං හැදලා උරකේව ඊළඟට කුඩි සත්තු මෙහෙම මේ කුඩි සකඳ වෙන් කරන්න පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා මේ විදිහට වර්ධනය වෙලා ගිහිල්ලා මේ සංකීර්ණ සතා කුකුලා මේ නිසා ඉස්සා මෝර වගේ දියුණු සත්තු නිර්මාණය වෙමින් ඉස්සරහට එනවා ඒ දියුණු සත්තු නිර්මාණය වෙන කොටත් මෙන්න මේකේ මේ සාන්ද්‍රක ක්‍රියාවලිය එළියේ තියෙන කෝෂි පදාර්ථ ඇතුළට එීම ඇතුළේ තියෙන අනවශ්‍ය දේවල් සාන්ද්‍රණය වෙනස අනුව එළියට එීම එක සමාන ක්‍රියාවලියකින් මේ ගැඩවිල තලි තලි සෛල ඇතුළේ කරනවා ඕනෑම පිට තියෙන ද්‍රව්‍ය ජීර්ණය කරලා ඇතුළට ගැනීම ඇතුළේ සාන්ද්‍රණය වැඩි වෙනකොට එළියට දැමීම මේ ක්‍රියාවලිය මේ එක සෛලක දීගත් කරනවා බහු සෛලක දීගත් කරනවා ඊට පස්සේ දෙවෙනි අධීර විදියට සත්තුන්ට නිර්මාණය වෙනවා මේ වැඩේ හරියට මෙහපත් ආකාරයෙන් කරන්න ආහාර ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළත් කරන්නේ මේ විදිහටම තමයි කුකුලා දිගත් කරොත් එහෙම මේ මොහොතේ තියෙනවා මේ පැවිදිල්ල මේ ආහාර ජීර්ණ පද්ධතිය ඇවිල්ලා මේම සුඛාන්තය මහාන්තය කියලා මේම එහෙම එතකොට මේකෙදි මේකේ ආහාරයක් යැත්වි මේ ඇතුළේ කියලා මේ එකකින් එක්සයිට්මන්ට් මේකට දානවා ඊළඟට මේක ජීර්ණ දේවල් ඇතුළට උරා ගන්නවා මේ මාර්ගයෙන් මාර්ගයට මේක පැවිදිලා අන්තිමටම මේ ආහාරය උරා ගන්න බැරි ශාක වලට පෝෂ්‍ය පදාර්ථ ද්‍රව්‍යයක් කියලා එහෙනම් අපිට ජීර්ණ ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය කොටස් දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි ඇහැට පේන්නේ නැති කෝටි ගාණක් ප්‍රාණීන්ගෙන් පොළවේ තියෙන ඕනෑම දුෂ්කර තත්වයක් යටතේ හරි තියෙන රසායනික ද්‍රව්‍ය ජීර්ණය කරලා තියෙන කාබනික ද්‍රව්‍ය ජීර්ණය කරලා තියාව. ඒක අපිට ගන්න නිර්ණය කරන්න බෑ කෝටි ගාණක් ජීවීන් විසින් නිරතුරුවම පොළොව මත පිට අපිට මේ වැඩේ කරලා දෙන්න. ඉතිහාසයේ තුල ඉතාමත් දුෂ්කරව තියද්දි මේට වඩා ඒ ජීවීන් මේ වැඩේ කරලා දුන්නා. දැන් ඒට වඩා යහපත් පරිසරයක් හදලා තියද්දි ඒ ක්‍රියාවලිය මේ විදිහට මේ ජීවීන් කරනවා. ඒ ආරම්භ කරපු ජීවීන් අදත් ඒ විදිහටම ඉන්නවා. මේ වැඩේ ආරම්භ කරපු ජීවීන් අදත් මේ වැඩේ ඉඳලා ඉන්නවා. නම් වශයෙන් ගත්තොත් ලැක්ටෝබැසිලස් ඇසුඩෝබිලස්, ලැක්ටෝබැසිලස් බල්ගාරියස්, ලැක්ටෝබැසිලස් ප්ලාන්ටාරියම් මෙන්න මේ සුත්‍ර ජීවීන් මූලික අවධියේදී ඇසිඩ් හදමින් වැඩි ටික එළියට දමමින් එළිය ටික ඇතුළට දමමින් පොළොව ජීර්ණය කරපු ක්‍රියාවලිය කරපු කණ්ඩායම අදත් මේ විදිහටම ඉන්නවා. ඒ වගේම මේ ජීවීන් ෆ්‍රැන්චුඩ් ගැඩවිල්ලු වෙන්න පුළුවන් ඉස්ස වෙන්න පුළුවන් මෝර වෙන්න පුළුවන් කුකුලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිව්පාව වෙන්න පුළුවන් උරගේ වෙන්න පුළුවන් ඒ සෑම ජීවියෙක්ම පෞසරගෙන පිළිය දක්වා යනකොට මේ සෑම ජීවියෙක්ම අපි ළඟ ඉන්නවා මේ විදිහට අපේ පරිසර පද්ධතියේ ඒ ජීවීන් කාණ්ඩයන් ඒ විදිහටම තමන්ගේ වැඩේ සිද්ධ කරමින් ඉන්නවා ඒ දැන් අඩුවක් නැහැ මේ පරිණාමීය ක්‍රියාවලිය ගැන තමයි මේ කතා කරන්නේ ඒ පරිණාමීය ක්‍රියාවලිය තුළ ඉතාමත් වැදගත් ආයතයක් තමයි අපේ ශාක ලෝකයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කාබලික ද්‍රව්‍ය ජීර්ණය කරමින් අපිට ලබා දෙන්නේ. එන ගොවියට මේ සම්බන්ධ කුඩුල අවබෝධයක් නැහැ. අපිට පොළොව දැක ගමන්ම කාබලික ද්‍රව්‍ය දැක ගමන්ම මේ කාබලික ද්‍රව්‍ය සතුගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණය වෙලාද? එහෙම නැත්නම් මේ කාබලික ද්‍රව්‍ය සුත්‍ර ජීවී ක්‍රියාවලිය තුළ ජීර්ණය වෙලාද? මේ දෙකේම ප්‍රතිඵලයක් විදිහට අපි පාවිච්චි කරනවද? මෙන්න මේ අදහස අපි ළඟට එන්න ඕනේ. ශාක ද්‍රව්‍ය පෙන්න පුළුවන්, සත්ව කොටසක් පෙන්න පුළුවන්. ඒ පුළුල් අවබෝධය අපි ළඟට එනකොට අපිට කාබනික ද්‍රව්‍යයක් විනිවිද දැකීමේ හැකියාව අපිට අත්පත් වෙනවා. අතර ගත්තාම තේරෙනවා. ඒකේ සුවඳ ගත්තාම අපිට තේරෙනවා. හැම වෙලෙම තමන් අල්ලලා අතපත ගාලා සුවඳ හරියට දැනගත්තොත් අපිට තේරෙනවා මේ කාබනික ද්‍රව්‍ය පෝෂ්‍ය පදාර්ථ විදිහට ජීර්ණ වෙලා අවසන්. දැන් මේක ගහකට උරා ගන්න පුළුවන්. ඒක එක අධ්‍යාත්මික ක්‍රමවේදයක්. ලැබ් එකකට දාන්න නැතුව, ඒකේ රිසල්ට් එක ගන්න නැතුව, සාම්පල් එකක් පරීක්ෂා කරන්නේ නැතුව. සාම්පල් එකක් කියන්නේ එතන තිබුණ පොඩි කොටසක් අරගෙන අපි ටෙස්ට් කරනවා විතරයි. හැබැයි ඒකට වඩා අද ලෝකෙ පිළිගත්ත ක්‍රමය තමයි අපිට ඒ අවබෝධය තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මේක ජීර්ණ වෙලා තියෙනවද නැද්ද කියලා අවබෝධ කරගන්න. දැන් මේ කොටස පොඩ්ඩක් පැහැදිලි වෙන්න මේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අහගන්න පුළුවන්. මේ ජීර්ණ ක්‍රියාවලිය සම්බන්ධව කෙටියෙන් මේ කිව්වේ මේ ස්වභාවික තීන්ද තියාවලිය සම්බන්ධ අවබෝධයක් ලබා ගන්න. එක පැත්තකින් ඇහැට පේන්නේ නැති කෝටි ගාණක් ප්‍රාණීන් අපිට මේ වැඩේ කරලා තියෙනවා. තව පැත්තකින් ශාක කොටසක් කෙලින්ම ආහාර කරගෙන ආහාර තීන්ද පද්ධතිය ඇතුළේදී බහුසෛලික ජීවීන් එක එක සෛලිය එන් සෛල දා මේ වැඩේ කරලා තියෙනවා. දෙකේ කෝකේ අවසාන ප්‍රතිඵලය වුණත් අපිට වෙන්නේ ශාක වල පෝෂ්‍ය පදාර්ථයක් පොළොව මත නිර්මාණය කරනවා කියන කාර්යය. ශාකයේ මත දැන් පෝෂ්‍ය පදාර්ථ නිර්මාණය කරනවා. එතකොට අපි ආරම්භක මොහොතේ ශාක හැවැවුනෙත් මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට. එතකොට මේක එකින් එකට සේවය කරමින් වර්ධනය වෙන එකක්. සුත්‍ර ජීවී ක්‍රියාවලියු සේවය කරනවා ඊළඟට
බෞසාලික ජීවීන්ගේ ක්‍රියාවලිය උසේවිත. හැබැයි බෞසාලික ජීවීන් හැදුනේම සුත්‍ර ජීවීන්ගේ ජීර්ණ ක්‍රියාවලිය තුල. සුත්‍ර ජීවීන්ගේ ජීර්ණ ක්‍රියාවලිය නැති කිසිම තැනක එක ගැඩවිලි පණුවක් හැදෙන්නේ නැහැ. මේ ගැඩවිලි පණුවට තනියෙන් පස් ජීර්ණය කරන්න බෑ. යම් මට්ටමකට ප්‍රාථමික ජීර්ණය සුත්‍ර ජීවීන් විසින් උනාට පස්සේ තමයි දෙවෙනි සෛල කාණ්ඩයේ දිලිවලා එතන ආහාර ජීර්ණ පද්ධතියක් කරා ජීර්ණය කරන්නේ. කුකුලෙකුට ඉන්න බෑ සුත්‍ර ජීවී ක්‍රියාවලියක් නැත්තර. මිනිහෙකුට ඉන්න බෑ සුත්‍ර ජීවී ක්‍රියාවලියක් නැත්තර. ප්‍රාථමික ජීර්ණය සිද්ධ කරන්නේ සුත්‍ර ජීවී ක්‍රියාවලිය එන්වයරන්මන්ට් එක හදන්නේ සුත්‍ර ජීවීන්. අපි බහුසාරික ජීවියෙක් විදිහට කරකොට ඒ ක්‍රියාවලිය අවසන් වෙලා තියෙනවනේ අපිට ඉන්න. එහෙම නැත්නම් අපිට ආහාරත් නැහැ, අපිට අවශ්‍ය පරිසරයක් නැහැ. අර මේ ක්‍රියාවලිය දෙක එකටපත් වෙලා තියෙනවනේ සෑම මොහොතකම. එනවා එක පැත්තකින් ගැළවිලි ඉන්නවායි කියන්නේ අපිට එක සංකේතයක්. මෙතන සුත්‍ර ජීවී ක්‍රියාවලිය හොඳයි කියන්නේ. ගැළවිලි නැහැ කියන එක සංකේතයක් සුත්‍ර ජීවී ක්‍රියාවලියට බලවෙලා. මෙතන අර කිව්ව බත්කුරා ඉන්නවායි කියන එකේ සංකේතයක් තමයි සුත්‍ර ජීවී ක්‍රියාවලිය අපත් ආකාරයෙන් සිද්ධ වෙනවා කියන්නේ. එතන මෙන්න මේ විදිහට බැලුවට පස්සේ දැන් අපි බලමු මේකත් පොඩ්ඩක් දැනගන්න ඕන දෙයක් තමයි. දැන් අපි අර මම කිව්වේ කුකුල් ෆාමියකින් ගහලා කර දැම්මට පස්සේ ඇන්ටිබයොටික් ප්‍රමාණය සාල වශයෙන් වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඊට පස්සේ මේක උරා ගන්න බෑ කියලා. මේක පොඩි සංකේතයක් විදිහට මම කියන්නේ. මේක පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඊට පස්සේ දැන් කුකුල් ෆාම් එකක් ඇතුලේ ඇන්ටිබයොටික් විසාල වශයෙන් දුන්නාම සතාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ ආහාර ජීර්ණය බලපාන වෙනවා. ඇන්ටිබයොටික් විසාල වශයෙන් දුන්නා. එයි එහෙමනම් සත්ව පාලනයේදී ඇන්ටිබයොටික් එක වල පාවිච්චි කරනවා. ඒක පොඩ්ඩක් දැනගත්තොත් අපිට අර මේ දේවල් වාරණය කරලා අපිට අවශ්‍ය දේ ගන්න සුසු විදියට දැනගන්න පුළුවන්. සාමාන්‍ය ස්වභාවිකව කුකුලෙක් වීඩියටයක් ඇඳෙන කද්දි එහෙම නැත්නම් ගැඩවිලි පණුවෙක් ඇහෙදන කද්දි මේ ගැඩවිලි පණුව වටේ කෝටි ගාණක් ඇහැට පේන්නේ නැති සුත්‍ර ජීවීනු සතාගේ ආහාර දීර්ණ පද්ධතියට යනවා. මේ කෝටි ගාණක් ප්‍රාණීන් සතාගේ ආහාර දීර්ණ පද්ධතියට ගියාට පස්සේ මේ ප්‍රාණීන් මේක වටේ පටලයක් විදිහට බැඳෙනවා. ඊට පස්සේ සතාගේ ආහාර යන්නේ මේ ජෛව පටලේ හරහා, බයෝ ෆීල්ම් එක හරහා. එතකොට ආහාරය ඉස්සෙල්ලාම අඳුරගන්නේ මේ සුත්‍ර ජීවී ක්‍රියාවලිය මගින්. සුත්‍ර ජීවීන්ට පුදුම හැකියාවක් තියෙන ඕනම තැනක දැන් මෙතන සුත්‍ර ජීවීෙක් ඉන්නවනම් මෙයාට අවබෝධ කරගන්න පුළුවන් මේ ලීය තියෙන රසායනික සංයුතිය කොහොමද කියලා. මේකේ කාබන් කොච්චරක් තියෙනවද, හයිඩ්‍රජන් කොච්චරක් තියෙනවද, ඔක්සිජන් කොච්චරක් තියෙනවද කියලා ඇනලයිස් කරගන්න ලැබ් එකක්. ඒතකොට සතාගේ ආහාර දීර්ණ පද්ධතිය පටලයක් විදිහට ඉඳගෙන ආහාර එනකොට අඳුර ගන්නවා ඒ ආහාරයේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කොච්චරක් තියෙනවද. ඒක අර විඥාණයෙන් අඳුර ගන්නවා කියලා හිතන්න එපා. ඒකේ සාන්ද්‍රණයෙන් මේ අඳුර ගන්න. ඒ සාන්ද්‍රණය පමණට සතාගේ ඇඟ ඇතුලේ සුත්‍ර ජීවියාගේ ශරීරය තුලින් එළියට දානවා ස්‍රාවයන් අර කාබන් ජීර්ණය කරන්න, හයිඩ්‍රජන් ජීර්ණය කරන්න, නයිට්‍රජන් ජීර්ණය කරන්න. මේක තමයි ස්වභාවික ජීර්ණය වෙන්නේ සතාගේ ආහාර ජීර්ණ පද්ධතිය. එහෙමනම් අද අපිට මතක් වෙයි සතා බහුසත් ලොකු සතෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ සුත්‍ර ජීවී ක්‍රියාවලියක් තියෙනවා. අපෙත් එහෙමයි. අපේ මේ හැර එක සුත්‍ර ජීවීන් වර්ගයක් ඉන්නවා, මැදදී ආව සුත්‍ර ජීවීන් ඉන්නවා, අවසාන කොටසේ තව සුත්‍ර ජීවීන් ඉන්නවා. ඒතර ආහාරය යන්නේ මේ සුත්‍ර ජීවී පටලේ මැද්දේ. එතකොට ඒක අඳුරගත්ත අඳුරගෙන ඒක දිරවන්න අවශ්‍ය එන්සයිම් වර්ග දාන්න. අපේ එන්සයිම් දාන්නේ පහු වෙලා. ඉස්සෙල්ලම දාන්නේ සත්ව ජීර්ණ ක්‍රියාවට අවශ්‍ය එන්සයිම් ප්‍රමාණය දාන්නේ සුත්‍ර ජීවීන් විසින්. මෙන්න මේ විදිහට ප්‍රමාණිකූලව ආහාරයේ ප්‍රාථමික ජීර්ණයක් වෙලා තමයි සතාගේ එන්සයිම් වර්ග පෙන්සීන්, ට්‍රේනින්, ලයිපේස් වගේ දේවල් වැටෙන්නේ. වැටලා මේ ජීර්ණ වෙලා එනකොට සතාගේ ආහාරය උරා ගන්න පුළුවන් ආකාරයට සංකේතනවා අපද්‍රව්‍ය ටික එළියට යනවා. හැබැයි අද කුකුල් ෆාම් වල මේ විදිහට ස්වභාවික ආහාරයක් දෙන්න බෑ. දෙන්නේ 14%කට වඩා වතුර අඩු වෙච්ච ඩ්‍රයි කරපු ඒකේ තියෙන දිලීර වර්ග, බැක්ටීරියා වර්ග ඔක්කොම මරපු, ඒකට ටොක්සින් බයින්ඩර් දාපු ආහාරයක් දෙන්න. එහෙමනම් සතාගේ මයික්‍රෝබියල් ෆිල්ම් එකක් නැහැ. මයික්‍රෝබියල් ෆිල්ම් එකක් නැත්තම් දුන්නු ආහාර වලින් 60%ක් විතර උරා ගන්නවා, 40%ක් විතර ජීර්ණ නොවි එළියට එනවා. ජීර්ණ නොවි එළියට ආපු ආහාර වලට මොකද කියන්නේ? ඒ සතාට අජීර්ණය. මේ අජීර්ණයින්ද දෙවෙනි බැක්ටීරියල් ආසාදනය සිද්ධ වෙනවා. සෙකන්ඩරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් කියලා. දෙවෙනි බැක්ටීරියා ආසාදනය කියන්නේ පාචකය. ඉස්සෙල්ලම ජීර්ණ නොවි ප්‍රෝටීන් එළියට එනවා. මොකද ජීර්ණ වෙන්න සුත්‍ර ජීවී ක්‍රියාවලියක් නැහැ. ජීර්ණ නොවෙන්නේ කොටස් වලට ඊට පස්සේ අජීර්ණයක් බවට පත් වෙනවා.
ඒ අජීර්ණයට බැක්ටීරිය ඇවිදිලා ඊළඟට පාචන රෝගයක් වෙනවා, සත්තු මැරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පාචනයට වැළකෙන බැක්ටීරියා මර්ධනය කරන්න ෆාම් එකකින් ඇන්ටිබයොටික් වර්ග පාවිච්චි කරනවා. සුත්‍ර ජීවීන් මරන්න. ඉතින් මේ ඇන්ටිබයොටික් සහිත කුකුල් පොහොර ටික අපි අතර ආවට පස්සේ මේක පොළොවට දැම්මට මේ විදිහටම ජීර්ණ වෙන්නේ නැහැ. මේකෙන් අවබෝධ කරගන්න පුළුවන් මොන තරම් සංක්‍රීය ක්‍රියාවලියක්ද මේ ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය. එහෙමනම් අපි දාන අපද්‍රව්‍ය තුලම, අපි දාන ශාක කොටස් තුලම සුත්‍ර ජීවි ක්‍රියාවලිය තියෙනවා නම් මේ ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසුයි අපිට. එහෙම නැත්නම් අපිට සුත්‍ර ජීවීන් වැඩෙන්න ඕන පරිසරයක් නිර්මාණය කර දිය යුතුයි. එහෙම නැත්නම් පෝෂ්‍ය පදාර්ථ උරා ගන්න බෑ. ඒකද එක්තරා අවස්ථාවකදී අපිට පුළුවන් වුණා මේ ප්‍රධාන පාම් වලට ගිහිල්ලා හඳුන්වා දෙන්න පුළ ඇන්ටිබයොටික් දාන්න එපා. අපි ද්‍රාවණයක් දෙන්නම් සතුන්ගේ බීමටයි කෑමටයි මිශ්‍ර කරන්න. එතකොට සතාගේ ආහාර දීර්ණ පද්ධතිය ඇතුලේ මේ මයික්‍රෝබියල් ෆිල්ම් එක හැදෙනවා. දැන් සතාගේ ආහාර දීර්ණ පද්ධතිය ක්‍රමවත් වෙනවා, හොඳට ජීර්ණ වෙනවා, අජීර්ණ වෙච්ච කොටස් එළියට එන්නේ නැහැ. එහෙනම් පාචනය නතර වෙනවා, ඇන්ටිබයොටික් දෙන එක නවත්තන්න පුළුවන්. අතර මේ ක්‍රමවේදය අනුගමනය කළාට පස්සේ හුඟක් පාම් වල අද වෙනකොට මේ ඇන්ටිබයොටික් පාවිච්චි අඩු කරමින් සමහර තැන්වල සම්පූර්ණයෙන්ම නවත්තලා අද කුකුල් අපද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඇන්ටිබයොටික් අඩු කරපු නැත්නම් සම්පූර්ණයෙන්ම ඇන්ටිබයොටික් නවත්තලා එක පැත්තකින් කුකුල් පාම් කාර්යයට අලුත් වාසියක් එනවා. ඇන්ටිබයොටික් වලට යන වියදම අඩු වෙනවා. දෙවෙනි කාරණා තමයි මරණ අනුපාතය අඩු වෙනවා. තුන්වෙනි කාරණය තමයි ජීර්ණය නොවන පෝෂ්‍ය පදාර්ථ එළියට આવොත් අධික දුර්ගන්ධය ඇමෝනියා පිට වෙනවා. එතකොට මේ දුර්ගන්ධය වෙන්නේ සමාජ ප්‍රශ්නයක් කුකුල් පාලනේ. ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. තුන්වෙනි කාරණේ තමයි යාට අර එළියට එන ඇමෝනියා සහිත දුර්ගන්ධය සහිත තැනක සත්තු හිටියොත් සතා ඒක විසම ගැනීම නිසා, ඉන්දියල් කිරීම නිසා ඊළඟට යාට හැදෙනවා ශ්වසන රෝග. ඒකෙනුත් මරණ ප්‍රමාණය වැඩි වෙනවා. මේ සියලු කාරණා ගත්තට පස්සේ කුකුල් පාම් කාර්යයට මේක වාසි. ඒක නිසා මෙයා ඇන්ටිබයොටික් නොදා මේ ජීව විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරනවා. ඊළඟට පාරිභෝගිකයටත් මේක වාසියක් තියෙනවා. තව පැත්තකින් පාරිභෝගිකයට ලැබෙනවා ඇන්ටිබයොටික් ෆ්‍රී චිකන් ඩන් එක. ඇන්ටිබයොටික් ෆ්‍රී චිකන්. ඇන්ටිබයොටික් නැති කුකුල් මස් සම්බේරෝ. එතකොට ඇන්ටිබයොටික් තිබුණොත් කුකුල් මස් වල අපේ ගර්භණී මාතාවන්ගේ දරුවන්ගේ ඇන්ටිබයොටික් ප්‍රමාණය රෙසිඩු වැඩි වෙනවා. එතකොට එයාට සැර ඇන්ටිබයොටික් වර්ග දෙන්න සිද්ධ වෙනවා. ලෝකේ දැන් මීට වඩා ඇන්ටිබයොටික් හොයාගන්න බැරි තරකට ඇවිල්ලා තියෙනවා සැර ජාති. මිනිස් මනසට බලපාන නිසා ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ඇන්ටිබයොටික් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒක කලින් අපිට එන්න පුළුවන්කම ලැබුණා ඇන්ටිබයොටික් නවත්තගෙන. තුන්වෙනි මාසෙ තමයි අපිට ලැබෙන්නේ කුෂිකර්මයේ සම්බන්ධව මැදිහත් වෙද්දී ඇන්ටිබයොටික් ෆ්‍රී චිකන් ඩන් එක ලැබෙනවා. මේ කාරණා ටික ආවට පස්සේ එළියට ආවට පස්සේ මම මේ කිව්වේ සුත්‍ර ජීවි ක්‍රියාවලිය සහිත සත්තු අප කොටස් අපිට ඕන. ශාක අපද්‍රව්‍ය අපිට ඕන. දැවැන්ද සුත්‍ර ජීවි ක්‍රියාවලියට හානි වෙන රසායනික ද්‍රව්‍ය සහිත ශාක කොටස් තිබුණත් සත්තු කොටස් තිබුණත් මේක ජීර්ණය කරන්න ඉතාම අපහසුයි. පැහැදිලිනේ? දැන් අපිට එන දැන් මේ පෝෂ්‍ය පදාර්ථ වටිනා පෝෂ්‍ය පදාර්ථ ටික හරියට ජීර්ණ වෙලා තියෙනවා කියලා විශ්වාස කරන්න. මේ ජීර්ණ වෙච්ච පෝෂ්‍ය පදාර්ථ ටික ගහේ මුල ළඟට දැම්මට ශාකයට උරා ගන්න පුළුවන්ද වෙයි? කියලා දැන් පෝෂ්‍ය පදාර්ථ ටික අපි හදාගත්තා. සුත්‍ර ජීවි ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන් මට්ටමේ, ඒ වගේම මේ ලොකු ජීවීන් ඉන්නත් පුළුවන්, සුත්‍ර ජීවීන් ඉන්නත් පුළුවන්, හොඳ පෝෂ්‍ය පදාර්ථ ටිකක් අපිට ලැබුණා. මේක ගහේ මුල ළඟට ගෙනා. ගෙනල්ලා දැම්මට පස්සේ මේක උරා ගන්න පුළුවන්ද වෙයි? ඒත් උරා ගන්න දැන් අපි වටිනාම පෝෂ්‍ය පදාර්ථ ටිකක් අපේ කුස්සියට ගෙනාවට, එහෙම නැත්නම් අපේ මේ පැන්ට්‍රියට ගෙනාවට අපිට කන්න පුළුවන්ද? බෑ. ඒක කපලා කොටලා හරියට සකස් කරලා රස් කරලා මලවලා ඒක පිගානට අරගෙන පිගානේ තබලා තමයි අපිට කන්න සිද්ධ වෙන්නේ. ගහක මුඩ ළඟදිත් මෙන්න මේ සංකීර්ණ ආහාර සකස් කිරීමේ ක්‍රමවේදය අවශ්‍යයි. අපේ කොච්චර වටිනා පෝෂ්‍ය පදාර්ථයක් වුණත් ගහේ මුඩ ළඟදී නැවත සකස් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි කියනවා රයිසොස්පිය ක්‍රියා. මූල මණ්ඩලය ළඟ සුත්‍ර ජීවි දාස් ගානක් එකතු වෙලා ඒ ආහාරය නිසි පරිදි සකස් කරලා ඉවරලා මුලින් උරා ගන්න ක්‍රමවේදය. මේ රයිසොස්පිය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒ මූල මණ්ඩලය ළඟ තියෙන සුත්‍ර ජීවි ක්‍රියාවලියට අදාළ අවශ්‍යතාව ටික සම්පූර්ණ කළොත් විතරයි. එහෙනම් එක පැත්තකින් අපි ලබා දෙන කාබනික ද්‍රව්‍ය සම්බන්ධව තහවුරුවක් තියෙන්න ඕනේ. සුත්‍ර ජීවි ක්‍රියා කළ හැකිද නැද්ද සම්බන්ධ.
ඒක ලපට සුභාවය ඒක තියෙන සෙලුලෝස් ප්‍රමාණය ඒ කාබනික ද්‍රව්‍ය තියෙන විස රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව තමයි මුල ළඟ මේ රයිසොස්පිය ක්‍රියාවලිය සිද්ධ වෙන්න අවශ්‍ය සුද්ධ දේවි ගහණය පොළව මතුපිට තියෙනවද නැද්ද කියන කාරණය පොළවේ ඉඳන් සෙන්ටිමීටර් 10ක් 15ක් කරකට තියෙනවද කියන කාරණය අපි තහවුරු කරගන්න ඕනේ. එහෙමනම් මේ කාරණා දෙකමත් අපිට එක විදිහට කරන්න පුළුවන්. අපි පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය කරනකොට ඒ මූල මණ්ඩල ළඟ රයිසොස්පිය ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ පදනම හදන සුද්ධ ජීවීන් ආරක්ෂා කරගෙන තියාගන්නත් අපිට කරන්න පුළුවන්. කාරණා දෙකම එක විදිහට තපෙන. එක පැත්තකින් පෝෂ්‍ය පදාර්ථ ටික හදාගෙන මූල මණ්ඩල ළඟ උතර හදා ගන්න පුළුවන්. ඒක එක එක භූමියෙන් භූමියට ගොවියගේ මේ දැනුම අනුව අපිට මේක සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතන මේ විදිහට මේ තියෙන්නේ ඒ රසුස්පිය තියාවලිය සංකීර්ණ රසායනික තියාවලිය කියලා පෙන්වන අවස්ථාව. සුත්‍ර ජීවි ගෝලය ජෛව ගෝලයත් එක්ක ඒ වගේම රයිසොස්පිය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඉතාම සංකීර්ණ ලෝකයේ සිද්ධවන ක්‍රියාවලියක එකක් තමයි මේ. අපි ඒක විශ්වාස කළාද නේද? මේ මුණලත ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවායි කියලා අවුරුදු 50ක් 30ක් අපිට මතක් කරන්නත් ඕන කමක් තිබුණේ නැහැ. ඇයි? මේක පරිණි ගොවිය අවබෝධ කරගන්න හිටියා. මුල ගැන නිතරම පිරිසුම් කරන මූල මණ්ඩලය ගැන අවබෝධයක් එයාට තියෙනවා. අපෙන් මේ කතෑරුනේ රසායනික පොහොර දෙද්දි මේ අවශ්‍යතාවය නැහැ. හරියට අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න ගියාට පස්සේ ඒක දුර්වල නම් හොස්පිටල් එකේ නවත්තලා සේලයින් දීලා කෙලින්ම අපි ඒක ඇතුළට ඒ රසායනික ද්‍රව්‍ය දෙන්න. ඒ විදිහට තමයි මුල ගුරු කරලා මුල කඩලා මුල එක තැම්බිලා එතනින් රසායනික ද්‍රව්‍ය උරා ගන්න ක්‍රමවේදය තමයි කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය උරා ගන්න ක්‍රමවේදය. මෙන්න මෙතන මේ සෛල අතර තියෙන වෙනස්කමත් එක්ක තමයි උරා ගන්න ක්‍රමවේදී මේ පොඩි ඉඩම් වලින් ඇතුළට ගිහිල්ලා නෙරුම් ගිහිල්ලා ඒක ඇතුළේ ජීර්ණ වෙලා අර කියන සුත්‍ර ජීවි ක්‍රියාවලිය වගේම සාන්ද්‍රණයේ වෙනස බැලන්ස් කරමින් ඇතුළට ඕන දේවල් ටික ඇතුළට ගන්නවා එළියට දාන්න කියලා එළියට දාන්න මේ ක්‍රමවේදී අපි ඇඟේ ඇතුළේ තියෙන්න ඕන හැබැයි සාකේ මූල මණ්ඩලයේ පසතුලට ගිහිල්ලා ඉවරලා පසතුල සුත්‍ර ජීවි ක්‍රියාවලියකින් ජීර්ණ වෙද්දී සාකේ ඇතුළට එළියට සිදුවන විසරණ ක්‍රියාවලිය ඒක සංකීර්ණ රසායනික ක්‍රියාවලිය. මේක සමාන තවත් රසායනික ක්‍රියාවලියක් තියෙන්නේ උස තුළ ඉන්න දරුවෙකුගේ තියෙන පෝෂ්‍ය පදාර්ථ අම්මත් එක්ක උවමාරු කරගන්න විදිහ. ඒක සමාන ක්‍රියාවලියක් මෙතන තියෙනවා. ඒ අයන් බැලන්ස් එකෙන් තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. ඒතර මේකේ වැදගත්කම දෙය තමයි මේ මූල මණ්ඩලයේ නිරෝගීකම. ආයිමත් නිරෝගී මූල මණ්ඩලයක් හදන්න සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය ශක්තිමත් කරලාම. වෙන මූලන පොර දාගන්න යන්නේ නැහැ. නැත් එකින් එක මත යැපෙනවා. මූල මණ්ඩලයේ ශක්තිමත් වෙනවා ශක්තිමත් වුණ පමණට ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වෙනවා ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වුණාම මූල මණ්ඩලයේ ශක්තිමත් වෙනවා මේ දෙකට අන්‍යෝන්‍ය සේවය කරමින් තමයි ගහේ වයස යන්නේ මේකේ බැලන්ස් එක කැඩුණොත් මූල මණ්ඩලය දුර්වල වෙනවා ආයෙත් මේ රයිසොස්පිය ක්‍රියාවලිය පිදරෙනවා එතකොට සුත්‍ර ජීවි ක්‍රියාවලියත් පිදරෙනවා නම් අපි හැම වෙලේම ගහක ඒ මොහොතේම ගොවිය ඉස්සරහම ගොයම් පෙළයක් ගලවලා මූල මණ්ඩලය පරික්ෂා කළ යුතුමයි මූල මණ්ඩලයේ ඩැමේජ් වෙලා තියෙනවා නම් කිරි මුලට හානි වෙලා තියෙනවා නම් කිරි මුල් කැඩිලා තියෙනවා නම් කිරි මුල් මතු පිට විතර නම් තියෙන්නේ අපිට ඉඟියක් දෙනවා ඒකේ මේ රයිසොස්ටි ක්‍රියාවලිය බිඳ වැටී පවතිනවා එහෙම නැත්නම් බිඳ වැටලා ඉවරයි අන්න ඒ අවබෝධය අපෙන් ගිලිලා තියෙනවා අවුරුදු 50ක් තිස්සේ රසායනික පොහොර දාද්දී මුල තැම්බිලා ගියත් ප්‍රශ්නයක් නැහැ මුල නැති වුණත් කඳෙන් හරි උරා ගන්න පුළුවන් මේකේම නෙමෙයි අපේ කට නැති වුණොත් අපිට ආහාර ගන්න බෑ කටේ තුවාලයක් වුණොත් ආහාර ගන්න බෑ පොඩි දුර්වලතාවයක් ආවොත් අපි කෑම කන්නේ නැහැ ඇඟේ උණ ගතිය පොඩ්ඩක් තිබුණොත් කෑම ගැනීම තමයි ඉස්සෙල්ලාම නවත්තන්නේ කට තිත්ත වෙන මොකද ශාකයක් දුර්වල අවස්ථාවකදී ඉස්සෙල්ලාම කරන්නේ කෑම ගන්න එක නවත්තන්නේ ස්ට්‍රෙස් එක මේ ළඟදී ආසිය අතරපත් මේ ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයෙක් අපේ රටට ඇවිල්ලා තියෙනවා ඔහු කියනවා අපේ රටේ තරම් plant stress එක දැනුන රටක් දෙක ලෝකේ කොහෙවත් දැක්ව නැහැ. හැබැයි ඕස්ට්‍රේලියාවේ වෙනම යුනිවර්සිටි එක plant stress ගැන පරීක්ෂණ පවත්වන යුනිවර්සිටි එකක් පවත්වනවා. අපේ ගොවියෙක්වත් කවුරුවත් අපේ plant එකට මේ තියෙන ප්‍රශ්නේ හඳුනගන්න උත්සාහ කරන්නේ නැහැ. මේ වෙලාවේ ගහට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? කාලුණික ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ජලය සම්බන්ධ ප්‍රශ්නයක්ද?
ඒ ප්‍රශ්නේ ජලයේ ප්‍රමාණවත් වීම නෙමෙයි ජලයේ සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි ඉස්සරහට එන නියගේ නිසා ප්ලාන්ට් එක ඒකට සූදානම් වී ඒව සම්බන්ධව කාබරි කුෂර්මාන්තයේදී විශාල අවබෝධයක් අපිට තිබෙන්නේ මේ රයිසස් පීඑක් ක්‍රියාවලිය තේරුම් ගැනීම. ඉස්සෙල්ලාම ශාකයේ තමන්ට උරා ගැනීම තමයි ඉස්සෙල්ලාම නවත්තා. ස්ට්‍රෙස් එකක් ආවා. ඒක සම්බන්ධව අධ්‍යයනය කරන්න ගහින් ගහට දැනගන්න මොකද වෙන්නේ කියලා සමහර වෙලාවට මේ ළඟදී අපි ගිහලා පොත පරීක්ෂා කරපු තැන්වලදී එකම ලියද්දී පළත් තැන්වල කහ වෙලා තියෙනවා පළත් තැන්වල සස්ටික් වෙලා තියෙනවා. හිතන්නම අපරේ මොකද උනේ කියලා. යම් තැන්වල පැච් පැච් වගේ තියෙනවා කහ පාට කළත් තැන්වල සස්ටික්ව ගස් ටික පොළ පාටු තියෙනවා. මේ ප්‍රශ්නේ නැහැ ජූරියාව. ඇත්ත කාරණා. සේලෙන් දිනකොට හැම ලෙඩෙකුට එක සමාන උනේ නැහැ. හැබැයි මේ උරා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එක එක ගහින් ගහට සුවිශේෂීව උරා ගැනීම කියාවලිය තියෙනවා. එතෙන්දී ගොවිය සපත් වෙන්න ඕනේ. ඇයි මෙතන මේ පැච් එකට විතරක් මේක බලපාන්න සාධකේ මොකක්ද? ඒක මේ කාබරි කුෂර මණ්ඩලයේ විශේෂී වුණාවක්. අපිට මූල මණ්ඩලය ගැන විශේෂ අවධානයක් කරන්න ඕනේ. මූල මණ්ඩලයේ කිරි මුල අර සුදු පාටට එළියට ඇදෙන මූල මණ්ඩලයේ පොතට අපිට බලන්න පුළුවන් වෙනවා. කිරි මුලේ තියෙන විශේෂිකම මමරක්තර විශේෂ මායතරෙන් ගාතේන පත්‍රිකාවක කිරි මුල කියලා සඳහන් කරලා. හරිම වැදගත්. අපේ සිංහල පොත වචනය ද්‍රවිඩ භාෂාවෙන් උත් එක මත අපි වචනයක් ලබා ගන්න පාරම්පරිකව ඒක දැන් කිරි මුල කියලා හැදෙන්නම මොකක්ද මේ වචනේ? හැබැයි අපි ඒකට කිරිමුල කියලා නම් කරන්නේ අර අපි කිරි අම්මා කිරි අප්පා කිරි දරුවා කිරි දත් කියනා වගේම ඒකේ තියෙන වැදගත්කම නිසා ඒක අපේ වගේ රටවල් වල සුත්‍ර ජීවි ක්‍රියාවලිය සිද්ධ වෙන ඒ වගේම සුලන්ත හරහා දෙහිකින් වැඩ ගන්න මධ්‍ය කඳුකරයක් තියෙන අරිහි ජලවහන පද්ධතියක් තියෙන රටකට මේ මූල කේශ තරම් වටිනාකමක් නැහැ ජෛව විද්‍යාවේ. ජෛව විද්‍යාවේ නිර්මාණය වෙන්නේ මෙතන විවිධ වූ සුත්‍ර ජීවි ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙන්නේ මේ කිරිමුලේ සක්‍රීයකම නිසායි. දැන් අපි බලමු මේ කිරිමුලේ උරාගත්ත දේවල් ඊට පස්සේ ගහේ සෛලම පටකය හරහා ශාක පත්‍රයට එනවා. මේ ශාක පත්‍රයට සූර්යාලෝකය ලැබෙනවා. සූර්යාලෝකය ලැබෙද්දී අපිට තියෙන වාසහගත කොන්දේසියක් නමයි පැය 12ක් අපිට ඉරුවෙලිය ලැබෙන. පැය 12ක් අඳුර තියෙන රටක්. ඒ විතරක් නෙමෙයි මේ පැය 12 අඳුර සහ ආලෝකයේ තියෙන කාල පරිච්ඡේදය අවුරුද්ද පුරාම එක විදිහට තියෙනවා. ඒක සීසන් විදිහට වෙනස් වෙන්නේ නැහැ. පොඩි පැය කාලයක් වෙනස විනාඩි 40 කට වෙනසක් වෙයි. නමුත් සමස්තයක් විදිහට ගත්තා පස්සේ පැය 12 කාලෝකයේ තියෙන පැය 12 අඳුර තියෙන රටක් විදිහට අපිට මේක හරියට බැලන්ස් කරගන්න පුළුවන්කම තියෙනවා. දවල්ට මේ ආලෝකයේ ක්‍රියාවලිය ආලෝකයේ ගන්නේ රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් පාට හතයි. මේ පාට හතෙන් දෙපැත්තේ තියෙන ආලෝකය තමයි අපිට ප්‍රයෝජනෙ තියෙන ශක්තිය වැඩි. එක පැත්තෙන් රතු පැත්ත අනිත් පැත්තෙන් දම් පාට. ඇහැට පේන්නේ නැති ආලෝක කිරණ ප්‍රමාණයක් තියෙනවා රතනත් වඩා තද රත. ඒකට කියනවා අපි අදූරක්ත. නිල් පාට පැත්තේ තියෙනවා නිරටත් වඩා නිල් පාටක්. ඒකට කියනවා පාර ජම්බු. ඇහැට පේන්නේ නැති නාම වර්ණාවලියක් තියෙනවා ඇහැට පේන්න පාට ටිකක්. මෙන්න මේ පාට ටික තමයි අපේ ආහාර නිසි පරිදි එක එක තැන්වලට එක එක විදිහට හදන්නේ. එක කාලයකට අපි රතු පාට ආලෝකයේ වැඩි වෙනවා. එක කාලයකට අපිට දම් පාට ආලෝකය වැඩි වෙනවා. කොහොමද රතු පාට ආලෝකය වැඩි වෙන්නේ? සූර්යාට ගොඩක් දුරස්ත්ව පෘථිවිය ගමන් කරද්දී අපි ළඟට එන්නේ රතු පාට ආලෝකය විතරයි. දම් පාට ඇතුළු පාර ජම්බුල කිරණ එන්න මගද විනාශ වෙනවා යන්න. දැන් රතු පාට ආලෝකයේ ප්‍රසතිය වැඩි වෙනවා අපිට මැයි මාසේ ජූලි මාසේ. ඊළඟට අවුරුද්දේ සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොටත් මේ විදිහටම රතු පාට වැඩි වෙනවා. අනිත් කාලවල වලට නිල් පාට ආලෝකය වැඩි වෙනවා. ඉතින් රතු පාට ආලෝකයේ උත්තේජනය කරන්නේ මල් පිපෙන්න ඒ වගේම ගෙඩි හැදෙන්න. දම් පාට ආලෝකයේ උත්තේජනය කරන්නේ මූල මණ්ඩල ශක්තිමත් වෙන්න අලබයි. ඉතින් මෙන්න මේ ආලෝකයේ කිරණ අණුව ලැබෙන ආලෝක ප්‍රමාණය අණුව අපි හදා ගන්න ඕනේ අපිට කාලසටහනක් හදා ගන්න කොහොමද කියලා. ඒක දැනටම මම හිතන්නේ හදාගෙන යනවා. ඒක ඍතු බේදයේ නැති රටක් විදිහට
එහෙම වුණත් අපිට තියෙනවා සම්මහන රැසි ඒ වගේම නිර්දික මෝසන්සුණන් ඊසානදික මෝසන්සුණන් මෙන්න මේ මෝසන්සුණන් වල චක්‍රය දැන් වෙනස් වෙලා තියෙනවා ඒකට ගැළපෙන ආකාරයට අලුතෙන් අපි හදා ගන්න අපේ කාලසටහන අපි පාරම්පරිකව අරන් ආපු කාලසටහන නෙවෙයි මේ කියන්නේ ඒකේ යම් වෙනසක් විය යුතුයි ඒක දැන් අපිට සුසු නැත්ක තැන් තියෙනවා හරියට අපිට ඉන්ටර්නෙට් එකේ හොයාගෙන මම හිතන්නේ ජනාධිපතිලේ කාර්යාලයකට දැන් මෙලියත් දෙමින් පවතිනවා හරියට ඉන්ටර්නෙට් එකෙන් බලාපොරොත්තු වෙන විදිය හොයාගෙන වහින කාලේ වෙනස් වෙනවා නම් වෙනස් වෙච්ච තැන ඉඳන් ඊළඟට සූර්යයා ළඟින්ද යන්නේ ඈතින්ද යන්නේ කියලා ඔයා බලලා ඉවරලා ඒ මල්ටිපිටි කවදද ඒ මල්ටිපිට කාලය එනකොට අපි පැලෙන්න උඩ තියෙන්නේ කොහමද මේ කාලසටහන සැදීමත් අපි සතු වගකීම නිවැරදි කාලසටහන මේකත් යාවත්කාරීද වෙන්නේ වර්ෂයෙන් මාසයේ යාවත්කාරීද වෙන්නේ සමහරට අවුරුදු 4කට සැරයක් යාවත්කාරීද වෙන්නේ මෙන්න ඉලක්කම් එකමද මම දවසම අන්නේ විදියට අපි සූර්යාලෝකයේ වර්ණාවලියෙන් වැඩ ගන්න තියාවලිය ගහන සූර්යාලෝකයේ ලැබුණා මේ පස්ෙන් අපිට පෝෂ්‍යපද අර්ථයක ලැබුණා ඊළඟ සූර්යාලෝකයේ විතරක් නෙවෙයි අපිට වායු ගෝණයෙන් ලබා ගන්න කාබන් ප්‍රමාණය 100%ක් ලබා ගන්න කාබන් ඩයොක්සයිඩ් වලට ඒක හොඳට මතක තියාගන්න එක කාබන් අංශුවක්වත් මූල මණ්ඩලයෙන් එන්න බෑ මොන තරම් කාබනික පොහොර දැම්මත් දිග කාබන් දාමයක් දැම්මත් ඒ කාබන් දාමේ නයිට්‍රජන් ටික බැක්ටීරියා වලින් කඩලා නයිට්‍රජන් ටික ගහනකොට දාන ෆොස්ෆරස් ටික කඩලා ෆොස්ෆරස් ටික දාන කාබන් දාමේ දාගන්න බෑ මුලින් එහෙනම් අපි මොන තරම් කාබන් ප්‍රමාණයක් දැම්මත් කාබන් උරාගන්නේ ගහට වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් විදියට තිරසන සම්වර්ධනයේ ප්‍රධාන ඉලක්කයක් තමයි වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අණු කරගන්න දස් කුලම වවන්න කියන එක. එතකොට මේ වෙලෙත් අපි කරන්න සිද්ධ වෙන්නේ වායු ගෝලයේ එහෙමනම් ශාක පත්‍රයේ අති විශාල තියාවලිය සිද්ධ කරනවා මෙතෙන්දී ශාක පත්‍රයේ පළල් බව එහෙම නැත්නම් විශාල බව ඕඩීඑච් එකේ තියෙන පුළුල් බව මුළු වියනේ තියෙන පුළුල් බව අපේ ශාකයේ ලෝගිකවට ඍජුවම බලපාන. කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඉන්න පැත්තේ සූර්යාලෝකයේ විතරක් නෙවෙයි. අපිට මතක් වෙන්නේම දහ පොළ පාට වෙනකොට එහෙම නැත්නම් ඉරුවෙලිය සම්බන්ධව විතරයි මතකේ. ඉරුවෙලිය වගේම අපිට කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධව මතක් වෙනවා. මේ තියෙන වට්ටිය වගේ එකෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගන්නේ. මේ දෙක එකට සිදු වෙන ක්‍රියාවක්. මෙහෙම උරාගත්ත කාබන් ඩයොක්සයිඩ් වලින් කාබෝහයිඩ්‍රේට් හදන වැඩි. ඒකට ඔක්සිජන් එකතු කරලා හයිඩ්‍රජන් එකතු කරලා ජලයේ තියෙන ඊළඟට කාබෝහයිඩ්‍රේට් හදන. ඒක මුලින් තැන්පත් කරනවා අලවලට. එහෙම නැත්නම් ගිඩියකට බීජය තැන්පත් කරනවා කාබෝහයිඩ්‍රේට් විදියට. ඒකට නයිට්‍රජන් කැල්ලක් ගන්නොත් ප්‍රෝටීන් විදියට තැන්පත් වෙනවා. මෙන්න මේ විදියට හිතන්න පුළුවන් වෙනවා අපිට. සමස්ත විදියට පරිසර පද්ධතියක් විදියට. කාබන් ඩයොක්සයිඩ් පොළවේ පුරා ගන්න පෝෂ්‍ය පදාර්ථ දෙක ඒවා කඩන විදිය ජෛව ගෝලයේ තුල ඊළඟ දීවි ක්‍රියාවලිය ඒක රටේ තියෙන ශාක වල ප්‍රමාණය ඒක නුදව කරන දීවි ටික මොනවද මේ සම්බන්ධව සම්පූර්ණයෙන්ම අපේ ඔළුවට එන්න ඕනේ කාබනික උෂ්ණපන්තයේ දාර්ශනික පදනම තියෙන්නම අන්නේ ජෛව විද්‍යාත්මක භාවය මතමයි ඒ නම ඉතාමත් ලාංකීය භූමියට ගැලපෙනවා ජෛව විද්‍යාත්මක උෂ්ණපන්තය කියන නම කාබනික ශර්මාන්ති කියුවාම නිකම් මේ කාබනික පොහොරක් දානවා විතරයි අපිට ඔළුවට එන්නේ. ඒක හින්දා ඒකෙන් ගොවිය මුදව ගන්න ඕනේ මේ කොම්පෝස්ට් එකක් දාලා ඔබේ පොහොරක් ඔබේ ගොවිතැන කරන්න කියන වැඩේ නෙමෙයි. ඒකයි මේ කතා කරන වැඩි අතර ලොකු පරස්පරයක් තියෙනවා. මොනවා හරි කොම්පෝස්ට් එකක් දාන්න, කුකුල් පොහොර ටිකක් දාන්න, ගොබ ටිකක් දාගන්න, ඕකෙන් එන අස්වැන්නක් ගන්න කියන එක නෙමෙයි. අර තියෙන විද්‍යානුකූල කුෂ්කර්මාන්තය කියලා ඒගොල්ලෝ හඳුන්වන රසායනික විද්‍යා කුෂ්කර්මාන්තයෙන් දාන ප්‍රතිහාර ඒ විදිහටම කාබනික උෂ්ණර්මාන්තයත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ජෛව විද්‍යාත්මකව හඳුනාගත යුතුයි. හරි. දැන් ඊට පස්සේ ශාක පත්‍රයේ මේ විදිහට දවල්ට ෆොටොසින්තෙසිස් එක කියන්නේ සූර්යාලෝකයේ ප්‍රොජෙක්ට් අරගෙන ඒ තියෙන පෝෂ්‍ය පදාර්ථයන් විද හෙළමින් කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් ප්‍රෝටීන් වර්ග නිෂ්පාදනය කරනවා. හවස 6න් පස්සේ සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. හැබැයි ගහේ මේ සංශ්ලේෂණ ක්‍රියාවලිය නවත්තන්නේ නැහැ. ඒකට අපි කියනවා අඳුරු ප්‍රතික්‍රියාව කියලා ඩාක් රියක්ෂන්. හවස 6න් පස්සේ රාත්‍රී කාලයේදී මේ සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ශාක පත්‍රයේ ඇතුළේ. ඒක එක එක සංයෝග වලට බිඳ දබමින් මුල් තරජ යන්නේ මොනවද? කඳ තරජ යන්නේ මොනවද? පත්‍ර වල තරජ යන්නේ මොනවද? ගෙඩිය තැම්පත් කරන්නේ මොනවද? මේ ඔක්කොම වර්ගීකරණය කරමින් අඳුරු ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා පාන්දර 2 වෙන තුරු. පාන්දර 2 ඉඳන් කරන්නේ මේ සියලු නිෂ්පාදන ක්‍රියාවලිය නවත්තලා පැක්වේ. ඒකේ තියෙන අපද්‍රව්‍ය සුද්ධ කරන අපද්‍රව්‍ය එළියට දානවා පූටිකා සිදුරුව. ඒතර පාන්දර 2 ඉඳන් මේ පූටිකා සිදුරුව වලින් ශ්‍රාවයන් වැයරෙන්න පටන් ගන්නවා. ඒ ශ්‍රාවයන් සමානයි ඒ පෝෂ්‍ය පදාර්ථවල තියෙන ගුණයට. ඒ පෝෂ්‍ය
පෝෂ්‍ය පදාර්ථ වල තියෙන දේවල් ශාකයට ගන්න බැරි දේවල් ද්‍රව විදියට එළියට එනවා කූටි කාසිතුරු වලින් මේ ද්‍රව විදියට එළියට දේවල් ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ මුලේ තියෙන නිසාම මේක සුත්‍ර ජීවීන් විශාල ප්‍රමාණයෙන් මල්ටිප්ලයි වෙනවා දිවි ගන්න වෙන විනාඩියකට 20 ගුණයකින් වැඩි වෙනවා ඒතර පාන්දර දෙකේ ඉඳන් 4 5 වෙනකොට 10 අටවෙනි බලය ඒ කියන්නේ කෝටියකට අධික ප්‍රමාණයක් එක බිඳුවක සුත්‍ර ජීවීන් මෙතන වර්ධනය වෙනවා පාත්‍ර පහ වෙනකොට මේ සුත්‍ර ජීවීන් ඔක්කොම බිඳුවක් විදියට මේ පත්‍රයේ කෙරළට එනවා ඒක බිඳුවක් ඇතුලේ සුත්‍ර ජීවීන් කෝටිකට ආසන්න 10 අටවෙනි බලයට ආසන්න ප්‍රමාණය එක ඩ්‍රොප් එකකින් මේ ඩ්‍රොප් එක ප්‍රමාණිකව නැවත මූල මණ්ඩලයට අතාර ඒක තමයි ගහක් මූල මණ්ඩලයේ පැතරෙන ස්වභාවය අනුව ගහක පොළ ටිකක් දෙපැත්තට ගියාට පස්සේ මේ සෑම පොළයකින්ම මේ වැටෙන බිඳුව මූල මණ්ඩලයේ තුල තියෙන අර රයිසොස්පියර් ක්‍රියාවලියට උදව් කරනවා ඒ සුත්‍ර ජීවීන් දන්නවා ඒ දීර්ඝ ක්‍රියාවලිය ඇදිච්ච ප්‍රතිඵලය මේ කාබලික ද්‍රව්‍ය වල තියෙනවා මේ කාබලික ද්‍රව්‍යයේ දීර්ඝ ක්‍රියාවලිය කරලාන්නේ කොහොමද මේක එකට බැඳිච්ච දෙයක් මුළු ගහම අපිට ඇහැට පේන්නේ නැති සුත්‍ර ජීවී පටලයකින් වැහිලා තියෙන සාතයක සෛල බිත්ති තියෙනවා හැම සෛලයකම හැබැයි සතුට සෛල බිත්තියක් නැහැ එතකොට සෛල බිත්තියක් තියෙන ගහ සෛල බිත්තියක් නැති ශාක පටලයකින් සත්ව පටලයකින් වැහිලා තියෙන මේකේ ප්‍රයෝජනේ තමයි මේ ගහේ මේ සුත්‍ර ජීවී ක්‍රියාවලිය පටලයේ නිසි පරිදි නඩත්තු වෙනවා නම් ශාකයට හානි කරන ජීවීන් මෙතෙන්ට එන්නේ නැහැ. මොකද යාවට පස්සේ සතුන්ට මේක විඳ ගන්න බෑ. මොකද ජීවී පටලයක් මේක වටේ තියෙන නිසා. දැන් නිරෝගී ගහකට සත්තු පලවා හැරෙන එක ක්‍රමයක් තමයි මේ ජෛව පටලයේ නිරෝගීව පවත්වා ගැනීම. ඊට මේ සෑම අංශයක් සම්බන්ධව ගොවියට මේ විදිහට දැනුවත් කරන්න අමාරුයි. හැබැයි ඔබ පුහුණු කරුවා විදිහට මේ බැඳීම මේ ආරූඪ වීම බලක තියෙනවා. ශාක්‍යයක් දකිනකොට ඒක මහා දෙවත්ත කර්මාන්සාලාව. මෙහෙන් වතුර ගන්නවා මේක ඇතුලේ නිෂ්පාදනය කරනවා පරිසරෙ කිසිම අපද්‍රව්‍යයක් නිකුත් කරන්නේ නැහැ. මේ අපද්‍රව්‍ය ජීවීන්ට ආහාර ගන්න පුළුවන් විදිහට ඒකේ ජීවීන් යන්නේ නැහැ. ඒක නිසා තමයි මේක කියන්නේ ජෛව විද්‍යානුකූල රසක් දුෂ්කර්මාන්තය. දැන් අපි බලමු මේ අපි ජෛව විද්‍යානුකූල දුෂ්කර්මාන්තය කියද්දී අපිට විද්‍යාව කියලා සහතික කරලා කෘතිම රසායනික ද්‍රව්‍ය ඇත්තටම විද්‍යානුකූල පදමකින්ද අපිට ලබා දෙනවා. අපි මේකල් මේ දක්වා අපි පාවිච්චි කළා. ඒකෙන් අස්වැන්න වැඩි කර ගන්න නැති සමහර තැන්වල ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්නේ නැති වකුගඩු රෝගය, ඒ වගේම පිළිකාව ඊටත් එහාට ගිහිල්ලා දරුවන්ගේ උසුර තුළ ඉඳ දරුවන්ගේ සියුම් සෛල වල බලපෑම් කරලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් මැද්දේ අපිට උගන්වලා තියෙන අපි ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලවලදී මේ ammonium nitrate ammonium sulfate එහෙම නැත්නම් phosphate එහෙම නැත්නම් potassium වර්ග තමයි ශාකයේ වර්ධනයට ඉවහල් වෙන්නේ. මේ තාමත් දියුණු විද්‍යානුකූල පරීක්ෂණ වලින් ගත්ත ප්‍රතිපල මතද ඒකට අපි ඇබ්බැහි කළේ. පොතරින්ද මේ රසායන දුෂ්කර්මාන්තය පටන් ගන්න. කෘතිම රසායන ද්‍රව්‍ය යොදාගෙන පටන් ගන්න. දෙවැනි ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ ඒගොල්ලෝ භාවිත කරපු මහා දැවැන්ත වෙඩි බෙහෙත් කර්මාන්සාලා වෙඩි බෙහෙත් ගබඩා කරගන්න දෙයක් නැති වුණා. රස්සා විශාල වශයෙන් රස්සා නැති වෙන්න පටන් ගත්තා. ඊළඟට ඇමරිකාවෙන් තීරණය කළා මේ වෙඩි බෙහෙත් වලින් යම් නිෂ්පාදනයක් කරන්න පුළුවන් නම් ඒකට නොබෙල් දාගිය හම්බ වෙනවා. ඒ අනුව එක කෘෂි විද්‍යාඥයෙක් හොයාගත්තා මේ ඇමෝනියම් නයිට්‍රේට් වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අධිකයි මේ සාපකොළ වර්ධනයට මේක විහාර කරගන්න පුළුවන්. ඒක නිසා මේ නයිට්‍රේට් පොර බව පරිවර්තනය කරගන්න පුළුවන් කියලා ඒකට නොබෙල් දාගිය හම්බුණා. ඊට පස්සේ පොර ගබඩා ඒවා වෙඩි බෙහෙත් ගබඩා පොර ගබඩා බවට පරිවර්තනය වුණා. වෙඩි බෙහෙත් කර්මාන්සාලා පොර කර්මාන්සාලා බවට පරිවර්තනය වුණා. ඇත්ත දුෂ්කර්මාන්තයේ මේ සුත්‍ර ජීවී ක්‍රියාවලියයි ට්‍රයිසොස්පිය ක්‍රියාවලියයි ශාකවල ඉරුවෙලිය සම්බන්ධ පරීක්ෂණ කරලා නයිට්‍රජන් හොයාගත්තා නෙමෙයි වෙන උවමනාවකට හදපු නයිට්‍රජන් තමයි අපේ ශාකයේ පැවැත්මෙදී අපි යොදාගන්නේ. නයිට්‍රජන් හොයාගන්න දෙක කලක් යනකොට ශාකයේ මූල මණ්ඩලය දුර්වල වෙන පටන් ගත්තා. අවුරුදු 20කට පස්සේ හොයාගත්තා ෆොස්ෆරස් දැම්මා මූල මණ්ඩලය ශක්තිමත් වෙනවා. නයිට්‍රජන් දැම්මා ෆොස්ෆරස් දැම්මා තුන්වෙනි අදියර විදිහට ඒ පළදාව අඩු වෙන පටන් ගන්නවා. පළදාව වැඩි කරගන්න ඊට පස්සේ අවුරුදු 20කින් හොයාගත්තා පොටෑසියම් වලින් පළදාව වැඩි කරගන්න පුළුවන්. අවුරුදු 20 කාණ්ඩ 3කින් පස්සේ තමයි NPK විදිහට ශාක වලට ඉදවීමෙන් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා ඔප්පු කරගත්තා. ඊට පස්සේ මේ ඔක්කොම කරලා අවුරුදු 30කට 40කට පස්සේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නා මොන තරම් NPK දැම්මත් යම් කිසි මට්ටමකදී ශාකයේ ඒක ස්ථාවරත්වයකට පත් වෙනවා ඊට පස්සේ අපිට අවශ්‍ය දෙන්නේ නැහැ කියලා ඒ පසෙ
එතකොට ඔයා ගත්තා කාබන් නයිට්‍රජන් රේෂියෝ එක අවශ්‍යයි. එතකොට අපිට කිව්වා 10 අඟුරු වෙනත් අඟුරු වලට අපිට දාන්න. කාබන් මොනේ? ඇත්තට මොකද්ද මේ ආවේ? ඉස්සෙල්ලාම එන්න ඕනේ තැන. කාබන් නයිට්‍රජන් රේෂියෝ කිව්වේ අර මම කිව්ව කාබන් ධාමයේ තමයි නයිට්‍රජන් ඉල්ලලා තියෙන්නේ. කාබන් ධාමය කියන්නේ ඕනෑම ජීවි ඕගනිසම් එකක ඒක ජීවි ද්‍රව්‍යයක තියෙන කාබන් ධාමය. මේ තියෙන කාබන්. කාබන් වලට හතරක් එකතු වෙනවා. මේක හයිඩ්‍රජන් තුනයි. මේ පැත්තේ හයිඩ්‍රජන් එක තමයි මෙතන කාබන් වලට සම්බන්ධ. අද මේ විදිහට හයිඩ්‍රජන් එක සම්බන්ධ වෙලා තියෙන පුළුවන්. මේක එකක් සම්බන්ධ වුණොත් මීතේන් කියනවා, දෙකක් සම්බන්ධ වුණොත් ඊතේන් කියනවා, තුනක් සම්බන්ධ වුණොත් ප්‍රොපේන් කියනවා, හතරක් සම්බන්ධ වුණොත් බියුටේන් කියනවා, පහක් සම්බන්ධ වුණොත් පෙන්ටේන් කියනවා. ඒත් මේ විදිහට කාබන් ධාමය කියන්නේ මේක. මේකේ හයිඩ්‍රජන් මෙහෙම තියද්දී ඕනෑම කාබනික ද්‍රව්‍යයක කොහේ හරි තැනක හයිඩ්‍රජන් වෙනුවට නයිට්‍රජන් තියෙනවාමයි. මේක හයිඩ්‍රජන් එකක් වෙනුවට මේකේ ෆොස්ෆරස් එකක් තියෙනවා. ඊළඟට පොටෑසියම් තියෙනවා. මෙහෙම නැති කාබනික ධාමයක් කොහෙවත් නැහැ. NPK කියලා වෙන් කරන්න ඉගෙනුවේ අපිට මේ තුන වෙන වෙනම අර සීලයෙන් විදිහට දෙන්න ඕන නිසා. ඇත්තටම මූල බන්ධයේ පුරාගන්නේ මේ කාබන් ධාමයේ ඇතුළේ තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. නයිට්‍රජන් ප්‍රමාණය කියනවා නම් කාබන් ධාමයට අපිට තියෙනවා නම් ඒ කාබන් ධාමයේ නයිට්‍රජන් ප්‍රමාණයට සරලන ආකාරයට ෆොස්ෆරස් අංශුවක් තියෙනවා, පොටෑසියම් අංශුවක් තියෙනවා. ඒ වගේ මයික්‍රෝනියුට්‍රියන්ට් තියෙනවා. ඒකත් අපි පරිස්සම් වෙන්න ඕනේ එකම දේ තමයි මේ කාබන් ධාමයේ නිසිපරිදි අපි ළඟ තියෙනවද? දෙවෙනි කාරණය තමයි මේ කාබන් ධාමයේ කඩලා නයිට්‍රජන් ටික වෙන් කරගන්න පුළුවන් ක්‍රියාවලිය කරන මයික්‍රොබ්ස්ලා ඉන්නවද? තුන්වෙනි කාරණය තමයි මේ වැඩේ කරන්න පුළුවන් පරිසරය රසායනික ද්‍රව්‍යයෙන් තොර වෙලා අපිට තියෙනවා. මේ කාරණා ටිකට එකට සාක්ෂාත් කරගත්තොත් මෙතන ඇමෝනියම් NO2 කාණ්ඩයක් තියෙනවා නම් මෙතෙන්ට මේ දෙක ඇවිදilla, මෙතෙන්ට හයිඩ්‍රජන් අණුවක් ඇවිදilla, මේක මේ විච්ඡේදනය කරලා මෙතෙන්ට හයිඩ්‍රජන් දෙල්ලනවා, මේ කැල්ල කඩලා ඉවර ගන්නවා දවසක්. මෙන්න මේ කැඩීමේ ක්‍රියාවලියට තමයි මේ සුත්‍ර ජීවීන් අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලෝ මේක හදන්නේ ගහට නෙමෙයි. තමන්ගේ ආහාරය සඳහා. කෝටි ගණක් ඉන්න ප්‍රාණීන් මේ වැඩේ කරන්න පටන් ගත්තාට පස්සේ කාබන් ධාමයේ තියෙන කොට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කඩලා ගහට ඕන ඕන විදිහට වින්දා ගන්නවා. ඒත් මේ ක්‍රියාවලිය තමයි ඇත්තටම පරීක්ෂණ කරලා මේට අවුරුදු 100කට කලින් කරන්න තිබුණු වැඩේ. හැබැයි අපිට මේක කරගන්න බැරි වුණා. ඒ වෙලාවේ අර දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ වැඩි මෙහෙත්වට කරගන්න වැඩි පැස්ස ගිහිල්ලා මේ ඩීවියට් වුණා සම්පූර්ණ ගමන් මාර්ගය. දැන් මෙතනින් පටන් ගන්න ලෝකෙ උත්සාහ කරනවා. දැන් මේකට පරීක්ෂණ කරනවා. මේ කාබන් නයිට්‍රජන් රේෂියෝ කියන්නේ මෙන්න මේ කාබන් ධාමයක නයිට්‍රජන් කොච්චරද තියෙනවද? හැබැයි මේ කාබන් ධාමයේ කොච්චර කාබන් තිබුණත් මේ එක කාබන් අංශුවක්වත් මූල මණ්ඩලයේ පුරා ගන්න බැහැ. මූල මණ්ඩලයේ කාබන් පුරා ගන්න බැරි නිසා. මේ කාබන් ධාමයේ උඩ වෙන්නේ මේ නයිට්‍රජන් අරගෙන වාහකයා විදියට. හරියට මේ කාබන් අරගෙන මේ නයිට්‍රජන් අරගෙන කරත්තය තමයි මේ කාබන් ධාමය. අරගෙනවිල මුල ළඟින් තියෙනවා. මුල ළඟ ඉඳලා ඉඳලා කඩලා ඉවරලා නයිට්‍රේට් කැල්ල ගන්න. කඩන්න ඕනේ සුත්‍ර ජීවිතයක්. මේක යන තමයි අපිට හයිසොස්පීටියා මේ කාණ්ඩය අපි පිසුදු ලබා ගැනීම තමයි අපේ තව කාරණා ඇන්ටිබයොටික් නැතුව විස රසායන ද්‍රව්‍ය නැති. ඊළඟට තියෙන කාරණේ තමයි දැන් සුදු දීවි ක්‍රියාවලියේදී මෙහෙමත් හිතා ගන්න මොනතරම් දුෂ්කර වුණත් මම කලින් කිව්ව විදියට බොහොම දූෂකාරක ද්‍රව්‍යයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ළඟට සුදු ජීවියෙක් ආපුවාම සුදු ජීවියගේ තියෙන ඔක්කොම ජීව මේක ඇතුළට දාලා ඉවරලා මේක ඩිහයිඩ්‍රේට් කරලා සුදු ජීවි විනාශ කරනවා. ඒ සුදු ජීවි උත්සාහ කරන හැම වෙලෙම ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්තම් කෝස්ටික් ජීර්ණය කරන්න උත්සාහ කරනවා. ඒතර විශාල ප්‍රමාණයක් ප්‍රාන්ත කියන කණ්ඩායම මැරෙනවා. දෙවෙනි කණ්ඩායමකට ටිකක් තනුක වෙනවා. තුන්වෙනි කණ්ඩායමකට තවත් තනුක වෙනවා. එහෙමනම් තාම දුෂ්කර පරිසරයකට හරිය ගමන් නැහැ. අපිට සුදු ජීවි තාක්ෂණය යොදන්න පුළුවන්. අපිට ඒකට ගෙවන් වෙන ප්‍රමාණය වැඩි. විශාල සුදු ජීවි ටිකක් විනාශ කරලා තමයි අපි අන්තිමට ප්‍රොජෙක්ට් එක ගන්න සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට අපි දාපු එකේ ප්‍රතිඵලයක් අපිට එන්නේ නැහැ. මොකද මේ සුත්‍ර ජීවීන් ප්‍රමාණයම මහන්සි වෙලා තියෙන්නේ එතන පරිසරය හදා ගන්න මිසක් ගහට පොර හදන්න නෙමෙයි. මේ සුත්‍ර ජීවීන්ගේ හැටි පරිසරයේ මොන තරම් කටුකුණක් දුෂ්කර වුණත් ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය ජීර්ණ ක්‍රියාවලිය නිසා සෑම වෙලාවෙම උත්සාහ ගන්නවා ඒ තියෙන පෝෂ්‍ය පදාර්ථ කඩන්න බැරි නම් අඩුම තරමින් එතන පරිසරයේ තියෙන අති දූෂකාරක ද්‍රව්‍ය ජීර්ණය කරන්න උත්සාහ කරනවා. මේ අතිදූෂකාරක ද්‍රව්‍ය අපි අඩු කරන බවමනට අපි දාන සුත්‍ර ජීවී ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
ඒක නිසා ති අපි මේ පැහැදිලි කරන්නේ ජෛව විද්‍යාත්මක කුෂ්කර්මාන්තය කියන්නේ අර වැරදි සින්තටික් කෙමිකල්ස් පැත්තට ගිහිල්ලා අපි අනුගමනය කරපු ක්‍රමවේදය හරවන්න සිද්ධ වෙලා තියෙනවා දැන් නැවත ජෛව ජනනය වෙමින් ජෛව ජනනය වෙමින් ඒ ජනනය වෙච්ච ජීවීන් මගින් වැඩගනිමින් අපිට ඕනේ අස්වැන්න අපිට ලබා ගන්න. ඒක අරකට අරක්‍රමයට වැඩිය සාර්ථකයි තිරසාරයි. ඊළඟ પરම්පරාවට උගත් දේවල් අපි ඉතුරු කරලා තියෙනවා. විනාශ කරලා නැහැ. අපේ ජලගෝලයේ මොන තත්ත්වයකට පත් වෙනවද? වායු ගෝලයේ මොන තත්ත්වයකට පත් වෙනවද? අපේ දරුවන්ට යහපත් අනාගතයක් නිර්මාණය වෙනවා. මේ සියලුම කොන්දේසිවල අපලකට පස්සේ මේ ජෛව විද්‍යාත්මක කුෂ්කර්මාන්තය ඉතිහාසයේ අපිට සිද්ධ කරගන්න බැරි වෙච්ච දෙයක්. අපේ පැරණි අය මේකට උත්සාහ දරුවා. ඒකේ ප්‍රතිඵල අදක් තියෙනවා. ඒ තියෙන මූලයක් හොයාගෙන ගිහිල්ලා නවීන විද්‍යාවත් එක්ක තව බොහෝ දේවල් මේ එකතු කරගන්න ඕන. ඔබ ගොවි මේ පරීක්ෂකෙක් වුණේ නැත්නම් ගොවියන්ට විතරක් මේ වැඩේ කරන්න බෑ. ගොවියෝ තරගෙන මේක අධ්‍යාත්මිකව ඒ වගේම ආරූඪ වෙලා කරන්න ඕනේ වැඩක්. එතෙන්දී ගොවිය දකින්නවා අපි කියන දෙයට වැඩිය විශාල දෙයක්. අපි ළඟට උපදෙස් දෙන්න යන අයට අපි අපේ පුහුණු කරුවන්ට තියෙනවා. ඒක නිසා මේ කියන්නේ සත්‍යයක්. එදා රසායනික පොහොරවල හඳුන්වා දෙවිච්ච මහන්සිය ඊටත් වඩා මහන්සියක් අපිට වෙන්න වේවි. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාණියන් දෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.